काय म्हणतो ते अमेरिका आरंभ कर माझं दावस आहे राईट मराठी यांना गौरव दरवे आपण पाहुगे दावसे वालगे विषम के संमत मिनुम सह मिनुम उपकरण केन डॉक्युमेंट सेट इवर कराद संमत मिनुम सह मिनुम उपकरण केन डॉक्युमेंट सेट का මට දරුවෙක් කියන්නේ සම්මත මිනුම් හා මිනුම් උපකරණ කියන ડોකියුමන්ට් සෙට් එකේ වැඩිට කිවර කරාද මම හිතන්නේ කිවර කරන්නේ නැති නේද රයිට් හරි ඉවර කරා හරි එතකොට රයිට් අපි මේ වෙනකොට තරල යන්ත්‍ර කොටස සාකච්ඡා කරලා ඉවරයි අපි ගිය සතියේ සාකච්ඡා කරමින් ඉන්නේ බිම් මැනීම කියන කොටසයි බිම් මැනීම හරි ගන්න බිම්මැනීම ඩොකියුමන්ට් එක අතර ගන්න රිවිෂන් එකේ පේපර් සෙට් එක අතර ගන්න ඔයාලා ළඟ දැන් මේ පේපර් සෙට් එක තියෙනවා රයිට් එතකොට බිම්මැනීම කොටස අදාළව T1 බිම්මැනීම කොටස අදාළව T1 කොටස අපි ගිය සතියෙදි ඉවර කරා අපි අද එනවා කතා කරන්න බිම්මැනීම කොටස අදාළව T2 කියන කොටසට හරි ඒ කියන්නේ බිම්මැනීම කොටස අදාළව බිම්මැනුම පාඩමට අදාළව ප්‍රශ්න නැත්නම් කොටස පුනරීක්ෂණය කරන්නයි මම දැන් අද යන්නේ. එතකොට එයාගේ T1 අපි ගිය සතියේ ඉවර කරලා තියෙන්නේ. T1 අපි ගිය සතියේ ඉවර කළා. දැන් අද අපි එන්නේ T2 කොටසටයි. මෙයාකම අද අපි පටන් ගන්නට යන්නේ එන්න T2 කොටසට. T2 කොටසට එන්න. හරි. T1 වැඩි ඉවරයි. T2 කොටසට එන්න. හරි T2 T2 මේවයි කියන T2 කියලා කියන්න පොතේ සර්වේ වල පස්වෙනි ප්‍රශ්නය අපි දැන් ගිය සතියේදී T1 දක්වා සාකච්ඡාව අවසන් කරලා තියෙන්නේ T2 පේපර් එකට එනවා මේක T2 බිම්මැනීම T2 ඒකේ පස්වෙනි ප්‍රශ්නය අපි එනවා පස්වෙනි ප්‍රශ්නය තමයි අද දවසේ අපි වැඩ ටික ආරම්භ කරන්නේ පස්වෙනි ප්‍රශ්නය මෙහෙම කියනවා සමතල නවිච්ච ඉඩමක නිවසක් සෑදීම සඳහා අදහස් කරමු කමල් එහි භූමියේ හැඩය නිර්ණය කරන්න මට්ටම් උපකරණයක් භාවිතා කරමින් ලබාගත් පාඨාංක කීපයක් පහත දෙනවා කියලා කියනවා. හරිද? රයිට්. A B C රයිට් යනාදී වශයෙන් අයි දක්වා වටිනාකම් කීපයක් පාඨාංක දෙනවා. භූමියේ තියෙන ස්වාභාවික බාධාවක් හේතුවෙන් F ස්ථානයේ පාඨාංක ලබා ගැනීමෙන් අනතුරුව මට්ටම් උපකරණය වෙනත් ස්ථානයකට මාරු කළා කියලා කියනවා. එහෙනම් F කියන තැන A B C D E F කියන තැන මිනුම් ගත්තට පස්සේ එතනින් අපි උපකරණය කඩනවා කියලා කියනවා. උපකරණය කඩනවා කියන්නේ උපකරණේ කැරි දෙයකට කඩනවා නෙමෙයි. හරි ඒ උපකරණය එතනින් බෑක් සයිඩ් ෆෝර් සයිඩ් වෙන් වෙනවා. කැපිටල් A ස්ථානයේ යූනිට් 200 මීටර 50ක් ලෙස සලකා දත්ත වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවනේ. හරි. දැන් එහෙනම් ওই දීලා තියෙන දත්ත වලට අනුව අපි මේ ටේබල් එක ෆිල් කරන්න උත්සාහ කරමු. හරි අපි මේ ටේබල් එක ෆිල් කරමු. හරි. දැන් මෙයාගේ තොරතුරු ටික අපි නෝට් කරගෙන යන්නට යන්නේ. राइट मैं आ बैक साइड मैं आ इंटरमीडिएट साइड मैं आ फोर साइड मैं आ राइस इट वाज से मैं आ फॉल इट वाज से मैं आ रिड्यूस लेवल अरे विस्तृत के नवा अरे इधर इट वाज से मैं तो न मार्टा मिस्ता नहीं है इधर का तीन नवा ए बी सी डी E, F, G, H, I කියන මට්ටම් ස්ථාන ටික තියෙනවා. හරි. දැන් අපි මේ තොරතුරු ටිකයි නොට් කරන්නට යන්නේ. මෙයා බෑක් සයිඩ්. මෙයා ඉන්ටර්මීඩියට් සයිඩ්. මෙයා ෆෝර් සයිඩ්. මෙයා රයිස්. මෙයා ෆෝල්. මෙයා රිඩියුස් ලෙවල්. මෙයා විස්තරය. විස්තරය කියන්නේ රීමාක් කියලා දන්නවා. ඔය ටේබල් එක දීලා තියෙන නිසා ඔට ගැටලුවක් නැහැ. කෙලින්ම ටේබල් එකේ වටිනාකම් ටික ඇතුළත් කරන්න ඔබ නිවැරදි. පැහැදිලිනේ? හරි. දැන් අපි වටිනාකම් ටික දාගෙන යන්න. දැන් බලන්න A. බෑක් සයිඩ් කියන්නේ දීලා තියෙන තොරතුරු අනුව බෑක් සයිඩ් A කියන්නේ 0.09ක් කියන්නේ ඒක බෑක් සයිඩ් එකක්. 0.9 බෑක් සයිඩ් එකක්. B කියන්නේ ඉන්ටර්මීඩියට් සයිඩ්. 1.1 බින්දුව ඉන්ටර්මීඩියට්. 0.98 ඉන්ටර්මීඩියට්. 1.52 ඉන්ටර්මීඩියට් 1.4 ඉන්ටර්මීඩියට් ඊට පස්සේ 1.65 ෆෝසයිට්
ඒ වගේම 1.2 බින්දුවත් ඒක බැක් සයිඩ් වෙනවා. 1.86 ඉන්ටර්මීඩියට් වෙනවා. 1.95 ඉන්ටර්මීඩියට් වෙනවා. 2.2 බින්දුව ෆෝ සයිඩ් වෙනවා. හරි, මේ තොරතුරු වල දාලා ඇති. හරිද? හරි, ටේබල් එකට ඔය තොරතුරු ටික දාලා ඇති. ඊට පස්සේ කියනවා ඒ ස්ථානයේ උන්නිත උස රිඩියුස් ලෙවල් මෙතන කියනවා මීටර් 50ක් කියලා. දැන් ටේබල් එක ෆිල් කරන්න කියලායි කියන්නේ. හරි, දැන් මම හිතන්නේ ගිය සතියේ දැනීමත් එක්ක ඔයාලට මේක ලස්සනට ෆිල් කරන්න පුළුවන්. හරි, දැන් පිළිවෙලින් ෆිල් කරලා ෆිල් කරගෙන යන්න. මෙයා මෙයාගෙන් අඩු කරන්න, මෙයා මෙයාගෙන්, මෙයා මෙයාගෙන්, මෙයා මෙයාගෙන් අඩු කරන්න, මෙයා මෙයාගෙන් අඩු කරන්න, මෙයා මෙයාගෙන්, මෙයා මෙයාගෙන් සහ මෙයා මෙයාගෙන් පිළිවෙලින් අඩු කරගෙන යන්නකෝ. එතකොට ඔයාලට උත්තරේනවා ආරම්භක අවස්ථාවේ රයිස් ෆෝල් බිඳුවයි. එතනින් එහාට ඔයාලට උත්තර දෙක ගන්න පුළුවන්. ඉක්මනින් ගන්න මෙයා සිග්මා. ඉක්මනින් වටිනාකම් ටික අරගෙන ටේබල් එක කම්ප්ලීට් කරන්න බලන්න. හරි, ට්‍රයි එකක් දෙන්න ඉක්මනින්ම බලන්න. ටට්ටක් ගල ගන්න උත්තර අපු කට්ටිය මට කියන්න බලන්න. හරි, ශෂික මං හිතන්නේ දැන් පැහැදිලිද පුතේ? ශෂිකගේ බ්ලෝ වෙලා වගේ කියලා කිව්වා, දැන් හරිද ශෂික? දැන් නම් හරියන්න ඕනේ. ශෂිකගේ පැත්තෙන් සිග්නල් අලුත් ගන්න බලන්න පොඩ්ඩක් පුතේ. හරි, දැන් මේ ටේබල් එක ටක් ගාලා ෆිල් කරන්න බලන්න. ටේබල් එක ටක් ගාලා ෆිල් කරලා හේක වලට ඉක්මන් කරලා ගන්න. ශෂික දැන් හරියන්නට ඕනේ. මොකද මේ ඩිවයිස් එක චෙක් කරනවා ගැටලුවක් නෑ වගේ හැබැයි. හරිනේ, රයිට්, හරි. ඉක්මනින් දැන් බලන්න මෙයාලගේ වටිනාකම් ටික දාගෙන දාගෙන යන්න බලන්න. ටේබල් එක කම්ප්ලීට් කරන්න ඔටක් දාලා. ඉක්මන් කරමු අපි. හරි, ප්ලෑන් දැන් මමත් මෙතන හදාගෙන යන්න. අඩුපාඩු දෙනවා බලන්න. දශම නාමයෙන් මේ අඩු කරනවා. දශම නාමයෙන් අඩු කරනවා 1.1ක්. උත්තරේ ඍණ ගණනක්, ඒ නිසා ධන නෙමේ. ඍණ දශම බිංදුව බිංදු දශම දෙකක් කෙරෙනවා. 1.1ක් අඩු කරනවා දශම 9.8ක්. ධනාංගයක් එන්නේ දශම 1.2යි. දශම 9.8ක් අඩු කරනවා 1.52ක්. ඍණ ගණනක් එන්නේ දශම 5.4යි. 1.52ක් අඩු කරනවා 1.4ක්. ධනාගයක් එන්නේ දශම 1.2යි. ඍණ නැහැ. 1.4ක් අඩු කරනවා 1.65ක්. ඍණාගයක් එන්නේ දශම 2.5යි. 1.2ක් අඩු කරනවා 1.86ක්. ධන නෙමේ ඍණ දශම 6.6යි. 1.86ක් අඩු කරනවා 1.95ක්. ඍණ ගණනක් එන්නේ දශම බිංදුවයි 9යි. 1.95ක් අඩු කරනවා 2.2ක්. උත්තරේ එනවා ඍණ ගණනක් 0.25ක් කියලා. හරි, ඊට පස්සේ මේ රිඩියුස් ලෙවල් තීරුව ෆෝල් එක සලකද්දි, මේ දෙන්න සලකද්දි මෙයාගේ මේ අඩු වෙනවා ඍණ නිසා. 50ක් අඩු වෙනවා 0.2ක්. මට කියන්න මේ තීරු දෙක මේ විදිහට ආවද කියලා පොඩ්ඩක් බලන්න. මේ තීරු දෙක මේ විදිහට තියනවනම් ඔබ නිවැරදි. අඩුපාඩු තියනවනම් බලන්න හදා ගන්න.
ඊට පස්සේ මෙයාගෙන් මේක මම අඩු කරනවා 49.8යි. මෙයාට මේක ධන නිසා එකතු කරනවා 0.12ක් එකතු කරපුවා වෙනවා 49.92ක් කියලා. ඒකෙන් මේක අඩු කරනවා 0.54ක් අඩු කරනවා 49.38ක් කියනවා. ඒකට මේක එකතු කරනවා 0.12ක් එකතු කරනවාම 49.5යි. එයාට එයාගෙන් මේක අඩු කරනවා 0.25යි 49.25යි. ඒකෙන් මේක අඩු කරනවා 0.66ක් අඩු කරනවා 48.59යි. ඒකෙන් මේ අඩු කරනවා 0.09ක් අඩු කරනවා 48.5යි. ඒකෙන් මේ අඩු කරනවා 0.25ක් අඩු වුනහම 48.25ක් කියලා එනවා. හරි, මේ විදිහට ටේබල් එක ෆිල් වෙලා ඇති. ඊට පස්සේ මෙයාගේ අවසාන අංගේ මුල් අංගේ අඩු කරන්න 48.25න් 50ක් අඩු කරනවා 1.75යි. ඍණ 1.75ක් කියලා එනවා. මේ තීරුව එකතු කරනවා 0.2ට 0.54යි 0.25යි 0.66යි 0.09යි 0.25 එකතු කරනවා 1.99ක් කියලා එනවා. මේ ටික එකතු කරනවා 0.12ට 0.12ක් එකතු කරනවා 0.24යි. මේකෙන් මේක අඩු කරනවා, මේකෙන් 1.99ක් අඩු කරනවා. එකයි දශම නමය නමය අඩු කරනවා 0.24ක් 1.75ක් වෙනවා. ඒ ත්‍රින වටිනාකම වෙනස සමානයි. මේ තීරුව එකතුව ගන්නවා 1.65ට එකද කරනවා 2.2ක් 3.85යි. බැක් සයිඩ් තීරුව ගන්නවා 0.9ට එකද කරනවා 1.2ක් එක තුනම 2.1යි. මෙයාගෙන් අරේ අඩු කරනවා 3.85ක් අඩු කරනවා ඍණ 1.75යි. ඔන්න පොතේ ටේබල් එක කම්ප්ලීට්. ටේබල් එකේ සේරම වටිනාකම් වල වෙනස 1.75ට සමානයි. ඒ කියන්නේ ගාන නිවැරදි. බලන්න මෙහිම අඩුපාඩු රහිතව ආවද කියලා. මෙහිම අඩුපාඩු රහිතව ආව නම් ඔබ නිවැරදි. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. අඩුපාඩු රහිතව හදාගන්න උත්සාහ කරන්න. හරි. අද මෙතන පස්වෙනි ගාන එතකොට වැඩි ඉවරයි. පස්වෙනි ගාන අපිට කියන්න වැඩි ටික කතා කරලා ඒක දෙවෙනි කොටස කියනවා. ගණනය කිරීම මේ දෝෂ සිදුවී ඇද්දයි අදාළ ගණනය කිරීම නිර්ණායක භාවිතයෙන් සොයා පෙන්වන්න. දරුවනි දැන් ඇත්තටම ගණනය කිරීමේ දෝෂ නැහැ කියලා දැන් අපි පෙන්වලා ඉවරයි. මොකද මෙයාලගේ මේ කොලම්ස් වල වැලියුස් වල ඩිෆරන්ස් එක 0.175ක් කියලා අපි දැන් පෙන්වලා ඉවරයි නේ. ඒ නිසා මේ ටේබල් එකේ වැඩි ඉවරයි. එක දෙක කොටස් දෙකටම උත්තර අරන් ඉවරයි. එතනින් පස්සෙනි ගාන ඉවරයි. හරි. මම මේක මකන්නද? මේ ගාන මකන්නද? ශෂික මම මේක මකවට කමන්න නැද්ද? හරි, හොඳයි. අපි යනවා දරුවෝ ඊළඟට 6 වෙනි ගානට. කියවා ගන්න වතාවක් 6 වෙනි ගාන. 6 වෙනි ගාන වතාවක් කියවා ගන්න. 6 වෙනි ගානටයි අපි එන්නේ. හැවෙනි ගානට ඉන්න හැමෝම හැවෙනි ගාන වතාවක් කියලා ගමු හැමෝම. හැවෙනි ගාන
හයවැනි ගාණිපතේ වලට කියන්නේ මෙහෙමයි. ඒකේ සිම්පල් ඒ පහත දැක්වෙනුයේ නල පද්ධතියක් මගින් ජලය බෙදා හැරීමට යෝජිත අඛණ්ඩ බෑවුමක් සහිත ප්‍රදේශයක මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී ලබාගත් අනුයාත මට්ටම් කිහිපයක් කියලා කියනවා. මෙහිදී එතම් මෙහි හතරවන පාඨාංගය කියවීමෙන් පස්සේ පාඨාංගය ඉදිරියට ගෙනිච්චා කියලත් කියනවා. සියලුම මිනුම් මීටර වලින් දිලක් තියෙනවා. නැගුම් බැසුම් ක්‍රමයට ඌනිතුස ගණනය කිරීම සඳහා අවශ්‍ය සම්මත දත්ත වගුවේ ආකෘතියක ඇඳ දක්වන්න කියලා කියනවා. හොඳයි. රයිට් ඔය දීලා තියෙන කතන්දරයට අනුව අපිට මෙහෙම අදහසක් එනවනේ. මොකද මේකේ කියනවා හතරවෙනි පාඨාංගය කියවුණාට පස්සේ උපකරණ ඉදිරියට ගෙනිච්චා කියලා කියනවනේ. එහෙනම් මෙයාගේ හතරවෙනි පාඨාංගය ගමු. මේ කතන්දරේ හැටියට අපිට දෙනවනේ පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න ටේබල් එක ඇඳ ගන්න. ටේබල් එක ඇඳ ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ඒක අදහසක් ඒ වලට. බලන්න ගන්න ටග් ගල ටේබල් එක ගන්න බලන්න. ටේබල් එක ටග් ගල ගන්න බලන්න. හරි නේද? දැන් මෙයාගේ ඔයාලට කියනවනේ පොතේ මෙහෙම ඔය 1.4 හරිද? 2.5 3.2 1.7 2.9 3.1 කියනවනේ. මේ පාඨානුකූල කියනවනේ හතරෙනි පාඨානුකූල කියවුවට පස්සේ කියලා 1 2 3 4 වෙන හතරෙනි පාඨාංගයේ කියවුවට පස්සේ උපකරණය ඉදිරියට ගෙන ගියා කියලා කියන්නේ. හතරෙනි පාඨාංගයේ කියවුවට පස්සේ උපකරණය ගෙන ගියා නම් මෙයා තමයි ෆෝසයිට් එක, මේක බැක් සයිට් එකක් වෙලා තියෙන්නේ. හරිද? මෙතනින් කැඩෙනවා. ඔන්න ඔය ටික අපි ටේබල් එකකට දාන්නට ඕනේ. හරි? එතකොට ඔය ටික අපි ටේබල් එකකට දානකොට අපි ගන්නවා මේ මර කලින් වගේම එකම ටයිප් එකේ වගුවක් එන්නේ. ඒ වගුවට තොරතුරු ටික දාන්න. බැක් සයිට් intermediate site, four site, rise, fall, reduce level. එච්චරයි. එතකොට back site එක කියන්නේ 1.4 මේක ඇවිල්ලා intermediate site එක 2.5 intermediate. ඊට පස්සේ 3.2 intermediate. මෙයා four site. 1.4 site. මේක back site. මේ කෙලින් වෙනවා 2.5 බැක් සයිඩ්. මේක වෙල ඉන්ටර්මීඩියට් එක 2.9 ඉන්ටර්මීඩියට්. මෙයා ෆෝ සයිට් එක 3.1 ෆෝ සයිට්. පළවෙනි පාඨාංකය දෙවෙනි එක්කෙනා, තුන්වෙනි එක්කෙනා, හතරවෙනි එක්කෙනා, පස්වෙනි එක්කෙනා සහ හයවෙනි එක්කෙනා. හරි, ඔන්න දරුවනේ ටේබල් එක. දැන් තක්කල මේ ටේබල් එක කම්ප්ලීට් කරන්නයි තියෙන්නේ. වටිනාකම් ටික ආදේශ කරන ඉක්මනින් ගන්න බලන්න. ඒ වගේම හරි ඔකේ වැඩ කරන අතරතුරම කියනවා මේ අවසාන මට්ටම් ස්ථානයේ ඌනිතුස 100ක් නම් අනෙකුත් ස්ථානවල ඌනිතුස ගණනය කරන්න කියලා කියන්නේ. අවසාන ස්ථානයේ ඌනිතුස රිඩියුස් ලෙවල් එක අවසාන ස්ථානයේ 100යිලු. ආරම්භක ස්ථානයේ දක්වා යන්න වෙන ආපස්සට යන්න වෙන්නේ. චුට්ටක් හිතන්නකෝ. අර කලින් වගේම අනුයාත වශයෙන් අඩු කරන්න මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා අඩු කරනවා. එතකොට මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා අඩු කරලා ගන්න. ආරම්භක ස්ථානයේ රයිස් ෆෝල් බිඳුවයිනේ. හරි. පටන් ගන්න බලන්න. යටි ඉඳලා උඩට සුළු කරන්න බලන්න හැමෝම. යටි ඉඳලා උඩට සුළු කරන්න බලන්න. ඉක්මන් කරන්න.
අර ඉතර ගත්තද නැද්ද? හරි, දැන් මෙයාගේ යටි හිතවලටනේ යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට මුලින්ම මේ තීරු දෙක කම්ප්ලීට් කරගන්න පුළුවන්. රයිස් එකයි ෆෝල් එකයි, රයිස් එකයි ෆෝල් එක ඉස්සෙල්ලා කම්ප්ලීට් කරගන්න. එතනින් පස්සේ උඩට යන්න. දැන් අපි එක සුරු කරද්දි මෙහෙම ගන්නවා. මුලින්ම මෙයාගෙන් අඩු කරමු. 1.4න් අඩු කරමු 2.5ක්. ඍණාගයක් කියන්නේ ධන නෙමෙයිනි. 1.1. මෙයාගෙන් මේ අඩු කරන්න. 2.5න් අඩු කරන්නකො 3.2ක් ඍණාගයක් එන්නේ. 0.7යි. ඊළඟ 3.2න් අඩු කරන්න 1.7ක් ධනාගයක් එන්නේ. 1.5යි ඍණ නෙමෙයි. 2.5න් අඩු කරන්නකො 2.9ක් ඍණ ගාණක් එන්නේ. 0.4යි. 2.9න් අඩු කරන්නකො 3.1ක් ඍණ ගාණක් එන්නේ. 0.2යි. දැන් පුතේ මෙතනින් උඩට යනකොට මෙහෙමයි යන්නේ. මෙතන අගයක් තිබ්බනම් එයාගෙන් මේ කඩුවනම මේක එනවනම් මේකට මේක එකතුනම මෙතන යන ගාණ එනවනේ. මේ හිතන්න හොදද? මෙතන අගයක් තිබ්බනම් ඒකෙන් මේ කඩුවනම මෙතන ගාණ එන්නේ. එහෙනම් මෙයා හොයනකොට මේකට මේක එකතුනම මෙයා එනවනේ. ඒ කියන්නේ 100 එකතු කරනවා 0.2ක්. එතන මෙතන තියෙනවා 100.2. ඔන්න බලන්න මේකෙන් මේ කඩුවනම මේක එනවනේ. දැන් එහෙනම් මෙතන ත්‍රිණාගයක් තියෙන නිසා මේකට මේක එකතුනොත් මෙයා එනවනේ. ඒ කියන්නේ මේකෙන් මේ කඩුණොත් මේක එනවනම් මෙයාට මේක එකතුනොත් මෙයා එන්න බෑ. එකතු කරමු 0.4ක්. එතකොට 100යි 0.6යි. ඒකෙන් 4ක් කඩුණොත් 2ක් එනවනේ. හරි. ඊට පස්සේ මෙතන හරි. දැන් මෙතන ධන ගාණක් නේ තියෙන. එහෙනම් මේකෙන් මේකට මේක එකතුනොත් මෙයා එනවනම් මේකෙන් මේ කඩුණොත් මෙයා එනවනේ. එහෙනම් මේකෙන් අඩු කරමු 1.5ක්. අතර මෙතන තියෙන කීයද? 99.1යි. ඒකට 1.5ක් එකතුනොත් මෙයා එනවා. හරිද? මේක ඍණාගයක්. මේකට මේක එකතුනොත් මෙයා එනවා. මෙතන තියෙන්නේ 98. sorry 99යි 0.8ක් තියෙන. 99.8ක්. ඒකට ඒ යගේ මෙයා අඩුනම මේක එනවා. හරි. ඊට පස්සේ මෙයාට මේක එකතුනහම මෙයා එනවා. ඒ කියන්නේ මෙතන තියෙන 100යි 0.9යි. ඒකෙන් මේ කඩනම මේක එනවා. හරි 100.9 1.1ක් අඩු කරපුවම 99.8යි. හරි. ඔන්න දරුණේ ටේබල් එක හරි. දැන් මේක කම්ප්ලීට් කරගත්තට පස්සේ මෙයාගේ වටිනාකම් ටික අපි බලමු වෙනස් වීම ටික. මෙයාගේ අග මගේ 100යි. අඩු කරන මුල මගේ 100යි 0.9ක්. එතකොට උත්තරයක් වෙනවා 0.9ක් කියලා ඍණ. ඍණ 0.9ක් වෙනවා. මේ ටික එකතු කරමු. 1.1 එකතු කරනවා 0.7ක්. ඒක එකතු කරනවා 0.4ක්. ඒක එකතු කරනවා 0.2ක්. මේ සෙට් එකේ දුතන හැම වෙනවා 2.4ක්. මේ ටික ගත්තාම 1.5යි. මෙයා මේකෙන් අඩු කරනවා. 2.4ක් අඩු කරමු. එතකොට එනවා ඒ ඍණ 0.9යි. වෙනස හරි. මේ ටිකත් ගන්න. 1.4 එකතු කරනවා 3.1ක්. 4.8ක් කියලා එනවා. අර ටිකත් ගන්න. 1.4ට 2.5ක් එකතු කරන්න. 3.9යි. මෙයා අරයාගෙන් අඩු කරන්න. 4.8ක් අඩු කරමු. ඍණ 0.9යි. ඔන්න පුතේ වටිනාකම් ටික 3 දෙනාගේම කොලම්ස් වල සමානයි. අන්තරයන් සමානයි. එහෙනම් නිවැරදි ගණනය. ගණනේ නිවැරදි. හරි, අපෙන් අහන්නේ ඔබගේ ගණනේ නිර්වද්‍යතාවයේ සුදුසු ආකාරයකට සත්‍යාපනය කරන්න. ඔන්න අපි සත්‍යාපනය කරා නිවැරදිව ලැබුණා කියලා. හරි, ටක් ගාලා බලන්න මේකේ වැඩි ටික අහවර කරගන්න. ඉවරද? හරි නම් කියන්න. තවද ලියන කෙනෙක් ඉන්නවද? ලියන නැහැ. හරි. මම මේක මකන්නම් එහෙනම්. එන්න මෙයාගේ A කොටස හරි, එන්න B කොටසට. B කොටසට එමු. හරි, B කොටසට එන්න. අපි මේක මකමු. B කොටසට එන්න.
හරි. එතකොට B කොටසට B කොටස කියලා දෙන දේවල් වලට අපි යමු. බිම් ඇනිමේ ප්‍රධාන මූලධර්ම කීයද? අපි දන්නවා බිම් ඇනිමේ තැන් තියරි නෝට් එක ඔයාලා කම්ප්ලීට් කරගත්තා නම් ඒ අයිඩියා එක ඔයාලට ලැබිලා ඇති. බිම් ඇනිමේ ප්‍රධාන මූලධර්ම කීයද? දෙකයි. ඒ මොනවද? එකක් තමයි පූර්ණයේ සිට කොටසක වැඩ කිරීම, අනිත් එක තමයි සාපේක්ෂ පිහිටීම් තීරණය කිරීම. ලියුම් පොතේ මූලධර්ම කීයද? ලියන පොතේ දෙකකි දෙකකි. ඊට පස්සේ අහනවා ඊ මොනවාද කියලා. ලියන්න යටි ඉහළට මෙහෙම එකක් ලියන්න පොතේ. පූර්ණයේ සිට කොටසක වැඩ කිරීම, පූර්ණයේ සිට කොටසක වැඩ කිරීම අනිත් එක්ක ලියන්න සාපේක්ෂ පිහිටීම තීරණය කිරීම. සාපේක්ෂ පිහිටීම තීරණය කිරීම. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස ඩම්බල් මනුමකදී ඍජුකෝණි අනුලම්බ සහ ඇල අනුලම්බ ලෙස මෙනුම් ආකාර දෙකකි ඒවා ලබා ගන්න අවස්ථා වෙන වෙනම ලියන්න කියලා කියනවා. හරි. ඍජුකෝණි අනුලම්බයක් කියලා කියන්නේ මෙහෙම තියෙන මනුම් රේඛාවක්. මෙයාට අපි කියනවා මනුම් රේඛාව කියලා. මනුම් රේඛාවට ඍජුකෝණීව මෙන්න මෙතන P කියලා පොයින්ට් එකක් තියෙනවා. මෙතනදලා මෙන්න මෙන්න මේ දුරට තමයි කියන්නේ ඍජුකෝණී අනුලම්බ කියලා. හරිද? ඒ වගේම මේක මනුම් රේඛාව නම්. ඒ වගේම මෙයා මනුම් රේඛාව කියලා ගත්තොත් මේ මනුම් රේඛාවේ මෙතන අපි හිතමුකෝ බාධකයක් තියෙනවා කියලා. මොනවා හරි මෙතන බාධකයක් තියෙනවා. මේ බාධකේ මග හරින පරිදි පිහිටීම් දෙකක් අපි තෝරගන්නවා. P කියලා පිහිටීමක් ගත්තාම මෙන්න මේවට අපි කියනවා ඇල අනුලම්බ කියලා. ඇල අනුලම්බ. හරි. රයිට්. පැහැදිලිනේ? හරි. අදහසක් ගන්න දීමු මෙන්න මෙහෙම. ඉතින් මුලින්ම ඍජුකෝණී අනුලම්බ කියලා ලියන්න. ලියලා මෙන්න මේක දාගන්න ටග් ගාලා. ඍජුකෝණී අනුලම්බ. මනුම් රේඛාව අඳින්න. P කියලා බාහිර ලක්ෂයක් අඳින්න. ඍජුකෝණී අනුලම්බ වැඩ ගන්න. ඍජුකෝණී අනුලම්බ. හරි. මේක අඳගෙන ඉවරයි. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. බාහිර ලක්ෂයක සිට මෙනුම් රේඛාවකට බාහිර ලක්ෂයක සිට මෙනුම් රේඛාවකට මෙනුම් රේඛාවකට ඇති බාහිර ලක්ෂයක සිට මෙනුම් රේඛාවකට ඇති මෙනුම් රේඛාවකට ඇති බාහිර ලක්ෂයක සිට මනුම් රේඛාවකට ඇති කෙටිම දුර ඍජුකෝණී අනුලම්බ වේ. නැත්නම් ඍජුකෝණී අනුලම්බ දුරකි. කෙටිම දුර ඍජුකෝණී අනුලම්බ දුරකි. ඍජුකෝණී අනුලම්බ දුරකි. හරි. ඊට පස්සේ යන්න ඇල අනුලම්බ. ඇල අනුලම්බ කියලා අඳගන්න මෙන්න මේ රූපය. මේ තියෙන මනුම් රේඛාව, මේ තියෙන ඇල අනුලම්බ, මේ තියෙන මොකක් හෝ බාධකයක්. හරි. අඳගෙන ඉවරයි. ලියන්න මෙන්න මෙහෙම. මනුම් රේඛාවකට බාහිර ලක්ෂයක සිට
බාහිර ලක්ෂයක සිට කෙටිම දුර බාහිර ලක්ෂයක සිට කෙටිම දුර ලබා ගැනීමට නොහැකි වන පරිදි ලබා ගැනීමට නොහැකි වන පරිදි ලබා ගැනීමට නොහැකි වන පරිදි බාධකයක් පිහිටා ඇති විට අඳිනු ලබන ආනත දුර ඇල අනුලම්භ වේ. ආනත දුර ඇල අනුලම්භ වේ. හරි. ආනත දුර ඇල අනුලම්භ වේ. හරි. ආනත දුර ඇල අනුලම්භ වේ. හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස. ඉඩමක වඩු වැඩ කොලක් ඉදි කරන්න යෝජිතයි. මෙම ඉඩමේ A, B, C, D, E යන මායිම් හැරුම් ලක්ෂ මැනීම සඳහා AE මැනුම් රේඛාවක් මගින් ලබාගත් ඍජුකෝණී අනුලම්භ පහත දෙනවා. දීලා තියෙන දත්ත භාවිතයෙන් ඉහත ඉඩමේ දැල සැලසුමක් ඇඳ වර්ග කොලය ගණනය කරන්න. ටක්කල් වලන්න පුතේ උත්සාහ කරන්න දන්වල් මැනුම් ක්‍රමයට අනුව මේ ගාන හදන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. තුන්වෙනි කොටසට උත්තරයක් ගමු. හරි, තුන්වෙනි කොටස බලන්න උත්තරයක් ගන්න උත්සාහ කරන්න. හරි, උත්තරය ගන්න උත්සාහ කරන බලන්න. දැනගත්තා නම් සටහනක් ලේසි. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. දර සටහනක් ඇඳ ගන්න ඔය කියන කතන්දර වලට අනුව. එතකොට හරි. දර සටහනක් අඳින්න බලන්න. දැන් AE කියන එකේනා පාද රේඛාව කියලා ගන්න. එතකොට හරි. ඊට පස්සේ ඔය කියන ඉතිරි පිහිටීම් ටික එම රේඛාවේ දෙපැත්තෙන් නෝට් කරගෙන යන්න. එතකොට උත්තර ලැබෙයි. එතකොට ට්‍රයි එකක් දමු දෙන්න බලන්න. එතන අදහසක් ගන්න පුළුවන් ඔයාලට. හරි. දැන් මෙතනදී AE කියන කෙනා ගත්තාම 80ක් දක්වා තියෙනවානේ. හරි. එතකොට මෙතනදී මම මෙහෙම ගන්නවා. මෙයා A කියලා ගත්තොත් මීටර 20යි 40යි 60යි 80යි. මීටර 20යි 40යි 60යි 80යි. A B right. හරි. දැන් මෙහෙමයි කියන්නේ. A ඉඳලා මයිම් ලක්ෂ B දක්වා යනවා. A මනු රේඛා හරහා දිග A ලක්ෂයේ සිට මීටර 20ක් ගියාට පස්සේ ඍජුකෝණී අනුලම්භ දුර දකුණු පැත්තට මීටර 10යි. දකුණු පැත්තට 10ක් මීටර යනවා. එතකොට B ව හම්බ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ මීටර 20 කියන්නේ මෙතන ඉඳලා මීටර 40ක් ගියාට පස්සේ වම් පැත්තට මීටර 10ක් යනවා. වම් පැත්තට මීටර 10ක් යනකොට හම්බ වෙනවා C ව. ඊට පස්සේ මීටර 60ක් යනවා. යටි ඉඳලා 60ක් ගියාට පස්සේ මේ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ මම මීටර 20 වැඩි ඉන්නේ කියන්නේ. මම මේක මීටර 20 කියලාම ගන්නවා. 20යි 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 20යි. හරි, එතකොට තමයි 80 හැදෙන්නේ. ඊළඟ මීටර 80 60 ගියට පස්සේ දකුණු පැත්තටයි 10යි. දකුණු පැත්තට මීටර 10ක් යනවා. ඊට පස්සේ හම්බ වෙනවා කවුද? D. මෙතන ඉන්නවා E. එතකොට A B C D E right. හරිනේ. හොඳයි. ওই විදියට දරුවනේ රූපසරණ අපිට ලැබෙනවා. හරි, ඔන්න රූපසරණ ලැබුණා. හරිද? දැන් මේ ඉඩමේ දැල සැලසුම ඇඳ හරි වර්ගඵලය අහනවා. මම ලියනවා පරිමාණයට අනුව වර්ගඵලය. පරිමාණයට අනුව
වර්ගඵලය මම දින පරිමාණයට අනුව වර්ගඵලය ලියනවා. මෙතන හැදෙනවා ලොකු තනි ත්‍රිකෝණයක්, මෙතන හැදෙනවා ත්‍රිවිසියමක්. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ කොහොමද අපි ගන්නෙ? භාගයයි ආධාරකය 2 4 6 8 80යි, ආධාරකය 80යි, ලම්බ කුස වෙන්නේ 10යි. ඔකට එකතු කරනවා මේ ත්‍රිවිසියම වර්ගඵලය. ත්‍රිවිසියම වර්ගඵලය කියන්නේ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව. මේ 80යි, මේක 40යි. 80ට 40ක් එකතු කරනවා. සමාන්තර පාද දෙකේ දිගේ එකතුව වැඩි කරනවා ලම්බ කුසින් මීටර 10ෙන්. බෙදෙනවා දෙකෙන්. 80 දෙකෙන් බෙදලා 40යි, 40 10ෙන් වලට 400යි. ධන 80යි 40යි කියන්නේ 120යි, මේක 10 දෙකෙන් බෙදලා 5යි. එතකොට 120 5ෙන් වැඩි වෙනවා. ඔව් 120යි, ඕනනම් ගත්තා 80යි 40යි කියන්නේ 120 දෙකෙන් බෙදෙනවා 60යි, 60 10ෙන් වැඩිනවා 600යි. අපි එහෙම ගමුකෝ. 600 400ක් එකතු කරනවා 1000යි. උත්තරයක් එනවා වර්ග මීටර 1000ක් කියලා දරුවනේ. හැබැයි පරිමාණයට අනුව නෙමෙයි, මේක ඉතින් සැබෑ වර්ගඵලය තමයිනේ. ඉතින් මේ සැබෑ වර්ගඵලය පරිමාණයට අනුව නෙමෙයි, සැබෑ වර්ගඵලය තමයි ඉතින් මේ වෙලා තියෙන්නේ නේද? මේක කෙලින්ම කියමු සැබෑ වර්ගඵලය කියලා ලියමු. හරි, කෙලින්ම කියන වර්ගඵලය, වර්ගඵලය කියලා ලියමුකෝ. වර්ගඵලය, වර්ගඵලය සමානයි වර්ග මීටර 1000ක් කියලා අපට එනවා. සැබෑ වර්ගඵලය තමයි පරිමාණයට අනුව නෙමෙයි කියන්නේ. හරි, ඔන්න ඔය උත්තරය ආව නම් ඔබනි වැරදි. අඩුපාඩු තියෙනවා නම් ඔබ හදා ගන්න. B වල 1 2 3 right ඒක කරන්තර ටිකක්. හරි, ඊට පස්සේ B කොටස ඉතිරි වෙනවා. D කියලා කොටසක් තියෙනවා, ඒක C කොටසක් ගන්න නැහැ. ඒ තියෙනවා B තියෙනවා, D කියලා තියෙන ඊළඟ කොටස ඒක C කියලා දාගත්තත් කමක් නැහැ. හරි, සටහන ඇඳගෙන මේ ගාන ඉවර කරගන්නකො. තව අදනා ඉන්නවනේ ඉක්මන් කරන්න බලන්න, ඇඳ ගන්න අය ඉක්මන් කරලා ගන්න. ඉවරද? හරි, ඉවරයි. එයාගේ D කොටස ගත්තෙම උපදේ අපි. D කොටස. හරි, වතාවක් ගන්න කියලා ගත්තා නම් ලේසි, D කොටස උත්තරයක් ගන්න පුළුවන් අපිට. හරි, මම මේක මකන්නම්. හරි, එන්නද කරන්නේ D කොටසට. ඉක්මනින් D කොටස උත්තරයක් ගමු බලන්න. ගාන කියව ගන්න ලේසි. 13 ශ්‍රේණිය ඉගෙනම ලබන ඉස්සර සිසුවා මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී ලබාගත් පාඩම්ක කිපයක් පහත දෙනවා. 1.88යි, 2.02යි, රයිට්? ඔය විදියට මේ තුන්වන සහ පස්වන පාඩම්ක ලබාගත්තට පස්සේ. හරි, බලන්නකො මේ දිලා තියෙන වටිනාකම්. 1.88 දෙනවා, 2.02 දෙනවා, 0.5 6 දෙනවා, 0.4 8 දෙනවා, 1.8 8 දෙනවා, 2.3 බිංදුවක් දෙනවා, 1.5 6යි, 3.1 බිංදුවයි. මේ තුන්වන සහ පස්වන පාඩානක ගත්තට පස්සේ 1 2 3 තුන්වෙනි පාඩානක ගත්තට පස්සේ මේක කඩනවා. 4 5 පස්සේ පාඩානක ගත්තට පස්සෙත් කඩනවා. තුන්වෙනි සහ පස්වන පාඩම්ක ගැනීමෙන් පස්සේ ලෙවල් උපකරණ ඉදිරියට ගෙනිච්චා කියලා කියනවා. පළවෙනි මට්ටම් ස්ථානයේ ඌනිතුස 100ක් නම් දත්ත වගුව පිළියෙල කරලා අවසාන මට්ටම් ස්ථානයේ ඌනිතුස ගණනය කර වගුවේ නිරවද්‍යතාවය පිරික්සන්න කියලා කියන්නේ. හරි, බැක්සයිඩ්, ඉන්ටර්මීඩියට්, ෆෝසයිඩ්, රයිස්, කෝල්, reduce level. හරි, මෙතනින් වෙනවා back side, intermediate side, fore side, ඊට පස්සේ rise, fall, reduce level. මේ වටිනාකම් ටික ගත්තහම වෙනවා
එකයි දශම අටයි යකයි දෙකයි දශම බිින්දුවයි ඉට එකයි දශම අටයි කියන බැක් එක දෙකයි දශම බිින්දුවයි දෙක කියැන ඉන්ටමීඩියට් ඉර දශම පහයි අයි කියැන ෆෝසයි් එක දශම පහයි අයි ෆෝසයි් මේක බැක් එකක් බිින්දුව දශම හතරයියට බැක් එකක් මෙයා ඇවිල්ලා ආපහු ෆෝසයි් එකක් ඉන්ටමීඩියට් නෑ කැලිම ෆෝසයි් එකයි දශම හතයියට ෆෝසයි් මෙයා බැක් එකක් එකැන දෙකයි දශම තුනයි බිින්දුව බැක් එකක් මේක ඉන්ටමීඩියට් එකක් එකයි දශම පහයි ඉන්ටමීඩියට් මේක විට ෆෝසයි් එකක් තුනයි දශම එකයි බිින්දුව ෆෝසයි් එච්චරයි දැන් ඔයතන ගත්තහම පාටාන්ක එකයි දෙකයි තුනයි හතරයි පහයි සහ හයයි කියලනවා පීටීම් හයක් දැන් මෙයාගේ කියනවා ඌනිත ස්ථානය රිඩියස් ලෙවල් එක 100ක් කියලා කියනවා හරි මේ දෙන්නට මොකුත් දෙන්නේ නැහැ දැන් වටිනාකම් ටික බලන්න ගන්න ටේබල් එකේ ස්තම්භතර ටික දාගන්න දාගෙන වලන ටේබල් එක කම්බික් කරන්න ඉක්මන් කරලා දහව බලන්න බලන්න ඉක්මනින් ගන්න ටේබල් එක කම්ප්ලීට් කරන්න ඉක්මනින්ම බලන්න. ඔක ලොකු සීන් එකක් නැහැ. පුළුවන් වලට ගන්න. හරි ඉවරද? බලන්න මේ මාවද කියලා මං හදන්නම් අඩු කරනවා පිළිවෙලින් 1.88න් අඩු කරනවා 2.02ක් මේකේ මේ කොටන ඍණාගයක් කියන්නේ ධන නෙමෙයි දශම 1.4ක් ඒ කියන්නේ අඩු කරලා දෙන්නා පිළිවෙල මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා ඊට පස්සේ 2.02න් අඩු කරනවා දශම පහයි හයක් ධන අගයක් 1.46ක් ධන ඍණ නැහැ දශම හතරයි අටෙන් අඩු කරනවා 1. දශම හතරයි 1.48ට අඩු කරනවා ඍණ ගාණක් කියන්නේ ධන නෙමේ 1.3යි 2.3න් අඩු කරනවා 1.5යි හයක් ධන අගයක් කියන්නේ දශම හතයි හතරයි ඍණ නැහැ මේකෙන් මේ අඩු කරනවා 1.56 3.1 අඩු කරනවා ඍණාගයක් එන්නේ 1.54ක් හරි දැන් ටේබල් එක ඉතිරි ටික කම්ප්ලීට් කරනවා 100න් අඩු වෙනවා මෙයා 0.14ක් අඩු වෙනවා 99.86යි එයාට මෙයා එකතු කරනවා 1.4ක් අඩු එකතු වෙනවා 101.32යි ඒකෙන් මේක අඩු කරනවා 100.02යි ඒකට මේක එකතු කරනවා 100.76යි ඒකෙන් මේක අඩු කරනවා 99.22යි දැන් මේ දෙන්නෙක් වෙනස ගන්නවා 99.22කින් අඩු කරනවා 100ක් ඍණ දශම 7.8යි ඍණ දශම 7.8යි මේ ටික ගන්නවා දශම 1.4 එකතු කරනවා 1.3ක් එකතු කරනවා 1.54ක් 2.98ක් කියලා එනවා මේ ටික 1.46යි 0.4744ක් එකතු කරනවා 2.2 මේ දෙන්නගේ වෙනස ගන්නවා මේකෙන් 2.98ක් අඩු කරනවා එතකොට එනවා 3 වටිනාකමක් එනවා මේ අගේම 3.7
හතයි අටක් කියලා එක අගයක් එන්නේ. මේ ටිකත් එකතු කරනවා දශම පහයි හයට 1.7යි 8ක් එකතු කරලා 3.1කුත් එකතු කරනවා. 5.4යි 4ක් කියලා එනවා. මේ ටික ගන්නවා 1.8යි 8ට එකතු කරනවා 0.4යි 8ක් එකතු කරනවා 2.3ක් එකතු කරනවා 4.6යි 6ක්. මේ දෙන්නගේ වෙනස ගන්නවා 5.4යි 4ක් අඩු කරනවා ඉන 0.8යි 8ක් එනවා. වටිනාකම් තුන්දෙනාගේම වෙනස් වීම ටික සමානයි. සමානයි කියන්නේ ගාන හරි. ටක්කල් අඩුපාඩු තියෙන හදා ගන්න බලන්න. අඩුපාඩු තියෙන හදා ගන්න බලන්න. ඉක්මනින් අඩුපාඩු හදා ගන්න. ශෂික් කියන මට මට්ටම් ස්ථාන 8ක් ආවා. නෑ පුතේ 8ක් එන්න බෑ. මෙන්න මේ දෙන්න දැන් මෙතන තුන්වෙනි පාඨාංකයෙන් අඩනවා කියන උපකරණය අයින් ගලවනවා කියන උනේ ගලවනකොට ඒක තමයි ඒ උපකරණ සීමාවේ මේක තමයි බැක් සයිට් එක වෙන්නේ. මේක තමයි සෝරි මේක පොලයි මේක බැක් සයිට් වෙනවා. ඒ කියන්නේ මෙයා මෙන්න මේක මෙයා මේ සෙට් එකේ මෙයා ඇවිල්ලා මේක පොසයිට් වෙනවා මේක බැක් සයිට් වෙනවා. ඊට පස්සේ මේ සෙට් එකේ මෙයා ඇවිල්ලා මේක පොසයිට් වෙනවා මේක බැක් සයිට් වෙනවා. එතන මෙන්න මෙතනින් ඒ එකම ලෙවල් එකට එනවා. එතකොට මෙයා මෙතන 4 සයිට් වෙද්දි ඒ කෙලින්ම මෙතන බෑක් සයිට් එකක්. මෙයා 4 සයිට් වෙද්දි ඒ කෙලින්ම මේ පැත්තේ බෑක් සයිට් එකක් තියෙනවා. එහෙම වෙලාවෙ ඒ වටිනාකම් ටික එන්නේ. ඒ විදිහට එන්නට ඕන. හරි. මට්ටම් ස්ථාන අතර 6ක් තියෙන්නේ 8ක් නෙමෙයි. හරි. හොඳයි. එතකොට ඔන්න ඔතනින් 6 වෙනි ප්‍රශ්න ඉවර කරනවා. හරි. 7 වෙනි ප්‍රශ්නෙටම දැන් අපි 7 වෙනි ප්‍රශ්නය අත්තර ප්‍රශ්නය. හරි. වතාවක් කියවගෙන ඉක්මනින්ම අත්තර ප්‍රශ්න උත්තරය ගන්න උත්සාහ කරන බලන්න. හරි, මං කරමු අපි. හරි, මං හිතන ටේබල් එක වැඩි වරයි කියලා මම මේක වකන්නම්. හත්තර ප්‍රශ්න පටන් ගන්න බලන්න. හරි, හත්තර ප්‍රශ්න පටන් ගන්න ඉක්මනින්ම. හත්තර ප්‍රශ්නේ ඉක්මනින් පටන් ගන්න. පටන් අරගෙන බලන්න ධම්ම දේවල් ටික නෝට් කරන්න උත්සාහ කරන්න. හරි, ඉක්මනින් ගන්න බලන්න. ඉක්මනින් ගන්න.
ඉක්මන් කරලා ගමු. හත්වෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ දන්වැල් වැනුම් ක්‍රමයට කුඩා ඉඩමක් වැනීම සිදු කළ සිසුවෙක් පහත පියවර සිදු කරමින් ඒක කළා කියලා කියනවා. පළවෙනි කෙනා ඉඩමේ A හා E මායිම් දෙක යාවෙන පරිදි ප්‍රධාන දන්වැල් රේඛාව බටහිර නැගෙනහිර රේඛාවට එළුවා. හරි. දෙවෙනි කොටස කියනවා ඉන්පසු A E ප්‍රධාන දන්වැල් රේඛාව දිගේ මැනවීම් සිදු කරන ඔහුට පහත පරිදි ඒක සිදු කළා කියලා කියනවා. ඒ සිට මීටර දෙකක් දන්වල දිගේ මීටර හතරක් ඍජු අනු ලම්බ දුරින් දකුණු පැත්තෙන් වී මායිමද දන්වල දිගේ මීටර හතරක් ගියාට පස්සේ ඍජු රයිට් කතන්දරයක් කියනවනේ. හොඳයි. හරි. රයිට්. දැන් මේකට ලස්සන විස්තරයක් එක්ක ක්ෂේත්‍ර සටහනක් අඳින්න කියලා කියනවා. පරිමාණයට අනුව ඉහතින් මේ සැලැස්ම අඳින්න කියලා කියනවා. හරි. දැන් මේ කියන කතන්දරයේ ක්ෂේත්‍ර සටහන අඳිනකොට පුතේ අපිට මේක අඳින්නේ මෙහෙමයි. දැන් මෙතනද කියනවා AE මායිම් රේ මායිම් දෙක යාවෙන පරිදි ප්‍රධාන දන්වැල් රේඛාව බටහිර නැගෙන රේඛාවට එළුවා. ඒක තිරස් හතර තමයි කියනවා කියන්නේ. හරිද? මෙන්න දන්වැල් රේඛාව සමාන්තර රේඛා දෙකක් අතර මේක අඳිනවා. නමුත් මම මේක පටන් ගන්න තැන සහ අවසාන තැන මම මේ විදිහට ලකුණු කරනවා. මේක පටන් ගන්න AE දන්වල රේඛාව දිගේ මැනීම් සිදු කරනකොට පහළ පරිදි ලැබෙනවා A සිට මීටර දෙකක්. මෙයා A පටන් ගන්න තැන A. හරිද? A ඉඳලා හරි මීටර දෙකක් දන්වල දිගේ A සිට මීටර දෙකක් දන්වල දිගේ මීටර හතරක ඍජු අනු ලම්බ දුරින්. හරි. මෙතන තියෙනවා පුතේ මීටර දෙකක්. ඒ ලක්ෂණ පටන් ගන්න දවස මෙයා මීටර දෙකක් යනවා. මේ පැත්තට යනවා මීටර දෙකක්. දෙකයි දශම බිංදුවක් යනවා. දෙකක් කියන දෙකයි දශම බිංදුවක්. ඒ සිර මීටර දෙකක් දන්වල දිගේ මීටර හතරක ඍජු අනුලම්බ දුරින් දකුණු පැත්තේ මේ පැත්ත වම් පැත්ත කියලා දකුණු පැත්ත කියන්නේ මෙයා දකුණු පැත්තේ G මායිම තියෙනවා මීටර හතරක්. හරි. එතකොට මෙතන ඉඳලා මීටර හතරක් මේ පැත්තට. එතකොට මම ඒක නිර්මාණය කරන මෙන්න මෙහෙම මෙතන ඉඳලා මේ පැත්තට මීටර හතරක්. හතරයි මීටර. හරි. මේ පැත්තට ගියපම මෙතන තියෙන G කියලා මායිමක්. හතරයි. මෙතන G කියලා මායිමක් තියෙනවා. හරි. ඊට පස්සේ දන්වල දිගේ මීටර හතරක් යනවා. ඉස්සරටම හතරක් යන 4.0ක් යනවා. හතරක් ගියාට පස්සේ ඍජු අනුලම්බ දුර 3.5ක් වන පරිදි වම් පැත්තේ B කියලා මායිමක් තියෙනවා. මෙතන තියෙනවා 3.5ක් දුරින් මීටර 3.5ක් දුරින් තියෙනවා B කියලා මායිමක්. හරි. අමෝන පරිදි ඔහුට දන්වල දිගේ මීටර 5 6 7 දුරින් මෙතනින් තියෙන මීටර 5යි 6යි 7යි 5 6 7 දුරින් මීටර දෙකක් පළල ගොඩනැගිල්ලේ 1 2 3 මායිම් ඍජු අනුලම්බ මෙච්චර 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 දුරකින් හම්බ වෙනවා 3 2 3 3යි 2යි 3යි. මෙයා මීටර 3යි මෙයා මීටර 2යි මෙයා මීටර 3යි දුරින් හම්බ වෙනවා ගොඩනැගිල්ලක් මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතමුකෝ. මේ ගොඩනැගිල්ලේ දිග මීටර 2යි මීටර 2ක් පළල ගොඩනැගිල්ලක රයිට් කොහොම හම්බ වෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා මායිම් 1 2 3 මෙතන මායිම 1 මෙතන මායිම 2 මෙතන මායිම තුනතර ගොඩනැගිල්ලක් හම්බ වෙන්නේ. දන්වල දිගේ මීටර 10ක් දුරින් වම් පැත්තේ හා දකුණු පැත්තේ පිළිවෙලින් 10ක් කියන්නේ මේ වගේ තැනකට යනවා. 10.0යි. 10ක් ගියාට පස්සේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ පිළිවෙලින් ඍජු අනුලම්බ දුර 3ක් සහ 5ක්. වම් පැත්තෙන් 3යි. මේ පැත්තෙන් 5යි. හරි. 3ක් සහ 5ක් දුරින් C සහ F. මෙයා C මෙයා F කියලා කියනවා. මායිම්ද මීටර 12ක් දුරින් 10යි මෙතන 12ක් යනවා. තව මීටර 12ක් ගියාට පස්සේ දුරින් වම් පැත්තේ මීටර 4ක් දුරින් වම් පැත්තේ මීටර 4ක් දුරින් D පිහිටනවා.
අතර මීටර 13ක් සහ මීටර 14ක් දන්වැල් දිගේ පිළිවෙලින් හැඩ අනුලම්බ, ඒ කියන්නේ ඇළ අනුලම්බ මීටර 4ක් සහ 3න් දුරින් විදුලි කණුවක් තියෙනවා. මෙතන මීටර 13ක් වෙනවා, මෙතන මීටර 14ක් වෙනවා. 13ක් සහ 14ක් දුරින් පිළිවෙල දිගේ පිළිවෙලින් හැඩ අනුලම්බ මීටර 4ක් සහ 3ක්. මෙයා මීටර 4යි, මෙයා මීටර 3යි. මේ වගේ ඇලේට ගියපුවාම මෙන්න මෙතන තියෙනවා ලයිට් කණුවක්. හරි, දුරින් විදුලි කණුවක්ද, මෙතන තියෙනවා විදුලි කණුවක්. ලයිට් පෝස්ට් එකක් තියෙනවා. හරිද? මීටර 15ක් ගියට පස්සේ ඊ මායිමද හම්බ වෙනවා. මෙන්න මෙතන මීටර 15ක් යනවා. මීටර 15ක් යනවා. එතකොට ඊට පස්සේ ඊ හම්බ වෙනවා. මේ ආරම්භ කරන තැන මම බිංදුව කියලා දා ගන්නවා. මෙයා A. පැහැදිලිද? ඔන්න A, ඔන්න E. ඉතින් A B C D E F G. ඔන්න තොරතුරු ටික. ඕක තමයි කියන කතාව. හරි? ඕක ඉස්සරම නෝට් කරගන්න. ඕක තමයි ක්ෂේත්‍ර සටහන. ඊට පස්සේ කියනවා පරිමාණයට අනුව ඉහත ඉඩමේ සැලැස්ම අඳින්න කියලා කියනවා. හරි, අපි ඒක ඊට පස්සේ කරමු. මුලින්ම මෙන්න මේ ක්ෂේත්‍ර සටහන දෙක ඉවර කරගන්නකො බලන්න ඉක්මනින්ම. මෙයා අඳින්නකො බලන්න ඉක්මනින්ම. ඉක්මනින් ඉවර කරගන්න. හරියට බලාගෙන ලස්සන නැද ගන්න. හරියට දැනගන්න. හරි, ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපි වෙන පොතේ කතා කරන්න. මේක දෙවෙනි කොටසට, පළවෙනි කොටස තමයි ක්ෂේත්‍ර සටහන. අපි ඔක ඇඳා. හරි, දෙවෙනි කොටස කියනවා 100 පරිමාණයට ඉහත ඉඩමේ සැලැස්ම අඳින්න. හරි, 100 පරිමාණයට ඉහත ඉඩමේ සැලැස්ම. ඒ කියන්නේ පරිමාණයට අනුව මේක සැලැස්මක් අඳින්න කියලා කියන්නේ. හරි, එතකොට දැන් 100 කියලා කියන්නේ සෙන්ටිමීටර එකකින් මීටර එකක් කියන එක නෙවෙයි කියන්නේ. පරිමාණය ගත්තාම 100යි. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 100ක් නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් මීටර එකක්. ඔක තමයි පරිමාණය. හරි, එහෙනම් මේක අඳිද්දි මුලින්ම පරිමාණයට අනුව අඳිද්දි මේක දිග මීටර 15ක් නිසා සෙන්ටිමීටර 15ක් දිගට අරගෙන තමයි මේ වැඩේ පටන් ගන්නට ඕනේ. හරි, රයිට්. ඉක්මනින් බලන්න කරගෙන යන්න. පුළුවන් ඒක කරගෙන යන්න. හරි, ඉක්මන් කරන්න. මට මේක මකන්න වෙනවා නිර්මාණය කරන්න කලින්. දැන් ඊළඟ කොටසට යන්න මට මේක මකන්න වෙනවා. හරි, ඉක්මන් කරමු. අඩුපාඩු තව තියෙනවා නම් ඉක්මනින් ඉවර කරගන්න.
හරි මම කරමු. ඉක්මන් කරලා ගන්න. හරි ඉවරයි. රයිට්. දැන් මම මේක මකනවා. මකලම පටන් ගන්න ඉතිරටි කරගෙන යන්න. මකලා දැන් මම මේක පරිමාණ කරනවා අඳින්නම්. හරි. හරි දැන් අනිත් එක දැන් මේ ඉඩමේ සැලැස්මක් නෙමෙයි අපිට අඳින්න කියන්නේ. දැන් මේ ඉඩමේ සැලැස්මක් අඳින්න කියනකොට දැන් මේක ඇතුළත ලයිට් කණු කියන එවුවා, ගොඩනැගිලි කියන එවුවා ඉඩමේ ප්ලෑන් එකට ඕන වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒක අතහැරලා අපිට අඳින්න පුළුවන්. හරි ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි එතකොට මම රයිට් මේ ඇඳ සටහන මම අඳිනවා පරිමාණයට මෙහෙම. මෙතන ගන්නවා 15 දිග රේඛාවක්. ඊට පස්සේ මම මෙතන ගන්නවා මේ කෙළවර A කියලා ගන්නවා. ඊට පස්සේ මම මේ ඇඳ රූපය රයිට් මේ ඇඳ රූපය මම මකපු නිසා මම මේ කොට ගා ගත්තා. දැන් මම ඒකේ ඉමේජ් එක දැන් අදින්න යන්නේ. හරි එතකොට මේකේ සෙන්ටිමීටරින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි මම එහෙමම ගත්තා. මෙයා key point එක. ඊට පස්සේ දෙකක් ගියාට පස්සේ මේ පැත්තට 4යි. මේක මීටර් මම මේක පරිමාණ කරනවා අද නිසා මේ දිග සෙන්ටිමීටර වලින් ගත්තා. මේ ටිකත් සෙන්ටිමීටර වලින් ගන්න වෙන්නේ. මේ ටික එතකොට දෙකක් කියලා එනවා. සෙන්ටිමීටර 2යි. ඊට පස්සේ මේක දුර සෙන්ටිමීටර 2ක් එන්නේ. ඊට පස්සේ 4ක් ගියාට පස්සේ 1යි 2ක් ගියා හරි තුන හතරක් ගියාට පස්සේ මේ පැත්තට තුන හමාරක් යන්න ඕනේ. 3.5 සෙන්ටිමීටර කියලා එනවා. මෙතන B ඉන්නවා. 3යි මෙතන හතරක් යනවා. ඊට පස්සේ 5 කියන තැන 5 6 7 එකම අවශ්‍ය නැහැ. ඊට පස්සේ 10 ඕනේ. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10 කියන තැනට ආවට පස්සේ උඩට 3යි යට 5යි. මේක 4ක් සෙන්ටිමීටර්. ඊට පස්සේ 12ක්. 10 11යි 12 කියන මෙතෙන්ට මෙතෙන්ට ආනස 4ක් යන උඩට මම පරිමාණ චුට්ටක් වෙනස් කර මම මේක ගොඩක් මෙහෙම ගන්නවා. මේ ටික 12ක් යන මෙතෙන්ට මෙතෙන්ට ආවට පස්සේ යනවා උඩට 4ක්. 4ක් සෙන්ටිමීටර් ගියපම මෙතෙන් D මෙතන C මෙතන F මෙතන G ඔය පරිමාණ කරන අදින්න ලයිට් කරන අපිට ඕන වෙන්නේ නැහැ. හරි ඔච්චරයි. ඒක ටික යා කරන්න තියෙන්නේ. මෙයා මෙතෙන්ට මෙයා මෙතෙන්ට මෙහෙම 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 සහ මෙහෙම කියලා අපිට අඳින්නට වෙනවා. හරි ඔන්න ඕක තමයි ඉඩමේ හැඩය වෙන්නේ. දැන් ඔය වගේ ඉඩමේ හැඩයක් පා ගන්න අරගෙන ඕකේ ඔයා ගන්න වර්ගඵලයේ පරිමාණයට අනුව සහ සැබෑ වර්ගඵලයේ කියලා වෙන වෙනම ගන්න. ඔක ලයිට් කණුව සහ ගොඩනැගිල්ල අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අඳින්න. ඒක ඉඩමට අවශ්‍ය නැහැ ඒ හැඩයට. හරි අනිත් එක ගැටලුවක් නැතුව අඳ ගන්න පුළුවන්. හරි
හරි දැන් තත්තර මෙයාලව මෙයාලගේ දැන් ගන්නකෝ වර්ගඵලය. දැන් මෙතන තියෙනවා ත්‍රිකෝණයක්, මෙතන ත්‍රිවිධයක්, මෙතන ත්‍රිවිධයක්, ත්‍රිකෝණයක්, ත්‍රිකෝණයක්, ත්‍රිවිධයක්, ත්‍රිකෝණයක්. ඔය ටිකේ වර්ගඵලයන් හොයන්න. ඔයාලගේ පරිමාණයට වර්ගඵලය කියලා ටක්කර ගන්න බලන්න. දැන් මට ඊට මදින සම වෙන වෙනම කැලරි ටික හදන්නම්. මම මේකේ වර්ගඵලය ගත්තොත් එහෙම මට මෙයාගේ වර්ගඵලය කොහොමද ලියන්න පුළුවන්? 1 2 3 4. මෙයාගේ පාදයේ 4යිනේ. භාගයේ වාරයක් 4 වැඩි කරනවා 3.5. මේක ගන්න. හරිද? සුළු කරලා ගන්න. මෙයාගේ වර්ගඵලය කොහොමද ගන්නෙ? මේ කොටස වර්ගඵලය සමාන්තර පාද දෙකේ දිගේ එකතු වැඩි කරන ලම්බ කුසී. සමාන්තර පාද දෙක කියන්නේ මේ දෙන්නනේ. 3.5 එකතු කරනවා 3ක්. සමාන්තර පාද දෙකේ දිගේ එකතු වැඩි කරන ලම්බ කුසී. 1 2 3 4 5 6යි. 6 වැඩි කරන දෙකෙන් බෙදන්න. ඉතින් මේකේ වර්ගඵලය එනවා. ඊට පස්සේ මෙතන ත්‍රිවිධය මන්නේ මෙයා. මෙයාගේ වර්ගඵලය කියන්න. සමාන්තර පාද දෙකේ දිගේ එකතුව 4ට 3ක් එකතු කරන්න. ලම්බ කුසින් වැඩි කරන්න 1යි 2යි බෙදන්න දෙකෙන් ඒකේ වර්ගඵලයක් තේනවා. මෙතන ත්‍රිකෝණයක්. ඒක වර්ගඵලය කොහමද දෙන්නේ? භාගයයි ආධාරක 1යි 2යි 3යි ලම්බ කුස 4යි. එතන වර්ගඵලය එනවා. මේක වර්ගඵලය කොහමද දෙන්නේ? ත්‍රිකෝණයක් නිසා භාගයයි ආධාරක 1 2 3 4 5යි. ආධාරකේ 5යි ලම්බ කුසත් 5යි වර්ගඵලයක් එනවා. මේක ඇවිල්ලා ත්‍රිවිධයක්. මෙයාගේ වර්ගඵලය කොහොමද දෙන්නේ? සමාන්තර පාද දෙකේ දිගේ එකතුව 4 එකතු කරනක 5ක් වැඩි කරන ලම්බ කුසින් 1 2 3 4 5 6 7 8 ලම්බ කුස 8යි බෙදුවා දෙකෙන්. මෙතන ත්‍රිකෝණයක් නේ. මේක වර්ගඵලය වෙන්නේ කොහොමද? භාගයයි ආධාරකයේ 2යි ලම්බ කුස 4යි. ඒක සුළු කරන්න උත්තරයක් එනවා. දැන් ඊට සොයිටික එකතු කරන්න. එකතු කරද්දී වැඩෙනවා වර්ගඵලය සඳහා උත්තරයක් වර්ග සෙන්ටිමීටරේ උත්තරයක් එන්නේ. හරි. ඉක්මන් කරන්න. පරිමාණයට අනුව වර්ගඵලය කියලා දා ලෝක සිදු කරලා ගන්න. පරිමාණයට අනුව වර්ගඵලය. පරිමාණයට අනුව වර්ගඵලය. මම මැද හරි ටිකක් මකන්න නැති ඉඳ මදි වෙනවා මට. දැන් ඇත්තම ගලියන්නේ ඉඳ මදි වෙන නිසා. ඒක මෙහෙම. කියලා වැඩි කිතුත් කරලා ගන්න බලන්න. පරිමාණයට අනුව වර්ගඵලය කියලා. පරිමාණයට අනුව වර්ගඵලය කියලා වැඩි කිතුත් කරලා ගන්න බලන්න. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් එන්නේ. බලන්න ගන්න වර්ග සෙන්ටිමීටර වලින් ගන්න බලන්න. ඉක්මන් කරන්න. හරි. ඔයාලට ලැබෙන මෙන්න මෙහෙම පරිමාණයට අනුව වර්ගඵලය ලියන කොටේ පරිමාණයට අනුව වර්ගඵලය. පරිමාණයට අනුව වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය එනවා. සුළු කරගත්තාම එනවා 4 දෙකෙන් බෙදෙනම 2යි. 2 වැඩි වෙනවා 3.5. මෙයාගේ වර්ගඵලය එනවා 3යි 3.5 එකතු කරනවා වෙනවා කීයක්ද? 6.5 වැඩි වෙනවා 6 දෙකෙන් බෙදෙනවා 3ක්. මෙයාගේ එනවා 2 දෙකෙන් බෙදුනහම කැපිලා යනවා 4ට 3ක් එකතු කරනවා 7යි. මෙයාගේ වර්ගඵලය 4 දෙකෙන් බෙදෙනවා 2යි 2 3 වැඩි කරනවා 2. මෙයාගේ එනවා 5 4 5 25 25 බෙදීම 2ක්. ධන මෙතන එනවා 5යි 4යි 9යි 8 දෙකෙන් බෙදෙනවා 4යි. මෙතන 2 2 කැපිලා යනවා 4 එනවා. ඒවලික සුළු කරන්නයි තියෙන්නේ. ඒවලික සුළු කරද්දී අපිට උත්තරයක් එනවා.
හරි දැන් ඔය ටික සුර කරපු සරේ කර කට්ටක් ගාලා ඉක්මන් කරලා ගමු බලන්න. හරි උත්තරයක් එනවා ඔයාලට. කොහොමද දෙන්නේ? 3.2 වෙන 7යි. 6.5 3ක් කියන්නේ 19.5යි. මෙතන 7ක් එනවා. 3 + 2 6ක් වෙනවා. 25 දෙකෙන් බෙදනවා 12.5යි. 4 + 9 36යි. මේ 4 එහෙම වෙනවා. දැන් වැඩි එක එකතු කරමුකෝ අපි. 7ට එකතු වෙනවා 19.5ක් එකතු වෙනවා. 7ක් එකතු වෙනවා. 6ක් එකතු වෙනවා. 12.5ක් එකතු වෙනවා. 36ක් එකතු වෙනවා. 4ක් එකතු වෙනවා. හරියටම 92ක් වෙනවා. 92ක් ඒකට වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 92ක් නියන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි දන්න ගාණේ හැටියට මේකේ වර්ගඵලය මේකේ පරිමාණය දන්නේ සෙන්ටිමීටර එකක් කියන්නේ මීටර එකක් කියන්නේ පරිමාණය ආවේ. දැන් වර්ග සෙන්ටිමීටර එකක් කියන්නේ වර්ග මීටර කියන්නේ එකයි. එහෙනම් කෙලින්ම අපිට දැනගන්න පුළුවන් සැබෑ වර්ගඵලය. සැබෑ වර්ගඵලය කියන්නේ 92 වැඩි කරනවා වර්ග මීටර එකෙන්. ඒ කියන්නේ උත්තරයක් 92යි වර්ග මීටර. වර්ග සෙන්ටිමීටර 92ක් කියන්නේ වර්ග මීටර 92කටමයි. හරි. ඔන්න පරිමාණයට අනුව වර්ගඵලය හොයාගත්තා. සැබෑ වර්ගඵලය තේරුවා. හරි. ඉක්මනින් ඉවර කරගන්නකෝ. පතනින් අපේ දරුවනේ සර්වේ වල T2 පේපර් එකක් ඉවර වෙනවා. ඉක්මන් කරන්නකෝ. ඉක්මන් කරන්නකෝ. හරි ඉවරයි. දැන් එනවා අපි එයාගේ T3 පේපර් එකට. අපි වැඩේ ඉවර කරන්න උත්සාහ කරමු. සර්වේ ඉවර කරන්න උත්සාහ කරමු. T3 පේපර් එකට එන්න. ගන්නකො T3 පේපර් එක අතට. හරි. පටන් ගන්න බලන්න T3 පේපර් එකේ උත්තර ගන්න. T3 පේපර් එකේ උත්තර ගන්න උත්සාහ කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු. හරි ඉක්මන් කරමු අපි. එන්න T3 පේපර් එකට. T3 පේපර් එකට එන්න. T3 පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ මැනීමට අදාළව.
අටවෙනි ප්‍රශ්නට අපි උත්තරයක් ගනිමු. පහත දැක්වෙන්නේ නල පද්ධතියක් මගින් ජලය බෙදා හැරීමට යෝජිත අඛණ්ඩ වැව්වුම් සහිත ප්‍රදේශයක මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී ලබාගත් අනුයාත පාඨාංක කීපයක්. මෙහි හතරවන පාඨාංකය කියවීමෙන් පස්සේ උපකරණයේ ඉදිරියට ගෙනිච්චා. සියලුම විනුම් මිලිමීටර වලින් දිලා දෙනවා. සෝරි මීටර වලින් දිලා දෙනවා. දැන් ඔය සංඛ්‍යා ටික නෝට් කරගෙන හතරවෙනි පාඨාංකය කොතනද තියෙන්නේ කියලා හොයාගෙන බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. හරි. ලස්සන ගානක් ඉක්මනින් බලන්න උත්තර ගන්න උත්සාහ කරන දත්ත ටික නෝට් එකට දාගෙන ඉක්මන් කරන්න බලන්න.
අරේ උත්තර ගත්තද? අරේ මම හිතන්නේ දැන් කාලේ හොඳට ප්‍රමාණවත් වෙනවා කියලා දීලා තියෙන මේ තොරතුරු ටික ඉස්සර ලියා ගන්න. ඒ කියන්නේ කීයද? ඔය 1.4.0 2.5.0 3.2.0 1.7.0 නැවතත් 2.5.0 2.9.0 3.1.0. හරිද? මේ ටික ලියා ගන්න. මෙතනදී අපිට කියන්නේ හතරවෙනි පාඩාංගයේ කියවුවට පස්සේ 1 2 3 4 හතරවෙනි පාඩාංගයේ කියවුවට පස්සේ උපකරණය ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ මෙතන එහෙනම් මේක බෑක් එකනේ. මේක බෑක් එක. මේක මොකද්ද? මේක ෆෝ එක. මේක ෆෝ එක. ආයෙ මේක මොකද්ද? බෑක් එක. මේක ෆෝ එක. මේ පැත්තත් ආයෙ බෑක් එක. කොහොමනි වෙන්නේ? මේක බෑක් එක. මේක ෆෝ එකක්. ආයෙ මේක බෑක් එක. මේක ෆෝ එකක්. හරි. දැන් ওই ටික නැතුව ප්‍රශ්න වගු කරලා දාන්න. එච්චරයි. බෑක් සයිඩ්, ඉන්ටර්මීඩියට් සයිඩ්, ෆෝ සයිඩ්, රයිස්, ෆෝල්, රිඩියුස් ලෙවල්. ওই ටිකට දාන්න එච්චරයි. බෑක් සයිඩ්, ඉන්ටර්මීඩියට් සයිඩ්, ෆෝ සයිඩ්, රයිස්, ෆෝල්, රිඩියුස් ලෙවල්. රයිස් කියන්නේ ධන, ෆෝල් කියන්නේ ඍණ. බෑක් සයිඩ් 1.4 බෑක් සයිඩ්, 2.5 කියන්නේ ඉන්ටර්මීඩියට්, 3.2 ඉන්ටර්මීඩියට්, 1.7 කියන්නේ ෆෝ සයිඩ්. මේකයි බෑක් එකක්. මේක ලින් වෙනවා 2.5 බෑක් සයිඩ්. මේක විලාය ඉන්ටර්මීඩියට්, 2.9 ඉන්ටර්මීඩියට්. මෙයා ෆෝ සයිඩ්, 3.1 ෆෝ සයිඩ්. හරි. ඊට පස්සේ අපිට කියනවා රයිට් නැගුම් බසුම් ක්‍රමයට ඌණිත උස ගණනය කිරීම සඳහා අවශ්‍ය සම්මත දත්ත වගුව ආකෘතියේ ඇඳ දක්වන්න. හරි. දෙවැනි කොටස කියනවා ඉහත සඳහන් දත්ත එකහි අදාළ වගුවට නිවැරදිව ඇතුළත් කරන්න. අපි ඒකත් කළා. තුන කියනවා අවසාන මට්ටම් ස්ථානයේ ඌණිත උස, ඒ කියන්නේ මෙන්න මෙයාගේ ඌණිත උස මීටර් 100ක් වේ නම් අනිකුත් ස්ථානවල ඌණිත උස ගණනය කරන්න. හරි. ඒ කියන්නේ මෙයාගේ වැඩේ පටන් ගන්න තැන මෙතන උණුසුම නෙමෙයි අපිට දෙන්නේ, අවසාන මට්ටම් ස්ථානයේ උණුසුම. ඒ කියන්නේ මෙන්න මෙයා මේක තමයි 100ක් කියලා දෙන්නේ. රිඩියුස් ලෙවල් එක අවසාන මට්ටම් ස්ථානයේ තමයි 100ක් කියලා දෙන්නේ. එතකොට මෙතන මට්ටම් ස්ථාන ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන සිග්මා කියලා ගන්න. හරි. දැන් ඔය ටේබල් එක පොඩ්ඩක් ෆිල් කරගෙන යන්න. මම මෙතන දැන් වැඩි ඉවරක් ඇති මුලක් අයගේ පටන් ගන්න බලන්න. ප්‍රයිස් ෆෝල් පටන් ගන්න තැන් වල බින්දු තියෙන්නේ. අනුයාතකස දැන් අඩු කරන්න ඕලා. මෙයාගෙන් මෙයා අඩු කරන්න, මෙයාගෙන් මෙයා, මෙයාගෙන් මෙයා අඩු කරන්න, මෙයාගෙන් මෙයා, මෙයාගෙන් මෙයා අඩු කරන්න. අඩු කළ වටිනාකම් ටික දාන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි. හරි. ඉවරද? දැන් අපි අඩු කරමු අනියත වශයෙන්. 1.4 අඩු කරනවා 2.5ක්. උත්තර ඍණාගයක් එන්නේ 1.1යි. 2.5න් අඩු කරනවා 3.2ක්. ඍණාගයක් එන්නේ 0.7යි. 3.2න් 1.7ක් අඩු කරනවා ධනාගයක් එන්නේ 1.5යි. ඍණාගයක් නෙමේ. 2.5 2.9ක් අඩු වෙනවා ඍණාගයක් 0.4යි. 2.9 3.1ක් අඩු වෙනවා ඍණාගයක් 0.2යි. දැන් මෙතන තියෙන අගේ මේ කඩුනම මේක එනවා නම් මේකට මේක එකතු කරනම මෙතන තියෙන අගේ එන්නට ඕන 100ට එකතු කරනවා 0.2ක්. 100යි 0.2යි. ඒකේ මේ කඩුනම මෙයා එනවනේ නේද? හරි. මෙතෙන් දෙන්න ඕන මේකෙන් මේ කඩුණා මෙයා එන අගය. ඒ කියන්නේ මෙයාට මේක එකතු කරලා මෙතෙන් දෙන්නට ඕන. 0.4ක් එකතු කරනවා. මෙතෙන් දෙනවා 100.6යි. හරි. ඊට පස්සේ මෙතෙන් දෙන අගයට මේක එකතු කරනම මෙයා එනවා නම් මේකෙන් මේ කඩුණා මෙතෙන් දෙන්නට ඕන. අඩු වෙනවා 1.5ක්. 99.1යි. මේකෙන් මේකට මේක එකතු කරනම මෙයා එන්නට ඕන. 99.8යි.
මෙයාට මේක එකතු වෙනවා සීයයි දශම නමයයි. ඔන්න අපි රිඩියස් ලෙවල් තීරුව පිරෙව්වා. හරිනේ. දැන් මෙයාගේ අවසාන අගෙන් මුල් අගයත් අඩු කරන්න. ඔයාලා ඇති හදලා අඩුපාඩු තියෙනවා හදාගන්න. සීයයි දශම නමයයි අඩු කරනවා. උත්තර එක රින දශම නමයයි. මේ තීරුව එකතු කරනවා. එකයි දශම එකයි දශම හතයි දශම හතරයි එකයි දශම එකට දශම හතට දශම හතරට දශම දෙකක් එකතු වෙනවා. උත්තරයක් වෙනවා දෙකයි දශම හතරක්. මේ තීරුව එකයි දශම පහයි. මෙයාගේ මේකෙන් මේක අඩු කරනවා. දෙකයි දශම හතරක් අඩු කරමු. එකයි දශම පහෙන් අඩු කරනවා දෙකයි දශම හතරක්. ඍණ දශම නමයයි. මෙයා වටිනාකම වෙනවා. මෙතෙන්ට තේමු. එකයි දශම හතට තුනයි දශම එකක් එකතු කරනවා. හතරයි දශම අටයි. මෙතන එකයි දශම හතරට දෙකයි දශම පහ එකතු කරනවා. තුනයි දශම නමයයි. මේක මේ අඩු කරමු. හතරයි දශම අටෙන් අඩු කරමු. ඍණ බිංදුව දශම නමයයි. එතකොට ඔයාලට පේනවා කොලම්ස් අතර කොලම්ස් වල තියෙන වටිනාකම් වල ඩිෆරන්ස් එක තුන්දෙනාටම සමානයි කියලා. එතකොට වටිනාකම නිවැරදි කියලායි නැත්නම් ගණනය කිරීම නිවැරදි කියලායි අපි සලකන්නේ. හරිනේ. අඩුපාඩු තියෙන හදාගන්න ඉක්මනින්ම. ඔන්න 8 වෙනි ගානක් ඉවරයි. 8 වෙනි ගාන ඉවරයි. ඒක ඉවර කරගත්ත දරුවා ඉන්නේ 9 වෙනි ගානට. දැන් ඉතින් දැන් එකම රටාවක් මේ යන ගණන් වල මම හිතන්නේ අවබෝධ කරගන්න ලේසි වෙයි. 9 වෙනි ගාන. 9 වෙනි ගාන. හරි 9 වෙනි ගානට එන්න. පවතින මාර්ගයක මධ්‍ය රේඛාව දිගේ ඉංජිනේරු ලෙවල් උපකරණයක් මගින් පහත සඳහන් විදි පාටාංක මීටර වලින් ගත්තලු කතන්දරයක් දෙනවා. මෙම මාර්ගය එකට 100 නව අනුක්‍රමණයකට නිර්මාණය කිරීමට මාර්ගය පටන් ගන්නා ස්ථානීය ඌනිත මට්ටම ලෙසම පවත්වා ගන්නා තීරණය කළා. හරි. ඊට පස්සේ කියනවා ඊට සඳහන් සෑම ලක්ෂයකදීම පවතින මාර්ගයේ ඌනිත මට්ටම යෝජිත වර්ගයේ ඌනිත මට්ටම සහ මට්ටම් වෙනසද ඒ කියන්නේ කැපීම් ඍණ ලෙසත් පෙරවීම් ධන ලෙසත් ඇතුළත් කරමින් වභුවක ආකාරයෙන් පිළියෙල කරන්න. හරි. රයිට්. හොඳයි. රයිට්. ඒ කියන්නේ මෙතනදී කියන්නේ ඌනිත මට්ටම රිඩියුස් ලෙවල් එකයි යෝජිත වර්ගයේ ඌනිත මට්ටම. අපි යෝජනා කරන ඌනිත මට්ටමත් එක්ක දාන්නට ඕනේ. හරි. අපි දැන් කතා කරමු. මේ දිලා තියෙන ටේබල් එක පුතේ මුලින්ම නැගුම් බැසුම් වභුවක් විදිහට සම්පූර්ණ කරන්න බලන්න. බැක්සයිඩ් ෆෝසයිඩ් ඉන්ටර්මීඩියට් රයිස් ෆෝල් රිඩියුස් ලෙවල් ඔය විදිහට බලන්න තීරණය කරන ටග් ගාලා ඔය දිලා තියෙන දත්ත ටික ඉක්මනින් නෝට් කරන්න පුළුවන් වෙයි. ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරගන්න දරුවනේ. මම මේක මකන්න. ඉක්මන් කරගන්න. හරි ඉක්මන් කරන්න. 9 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තර ටික ගන්න බලන්න. ඉක්මන් කරමු අපි.
නවනි ගන්නත් ඉතින් අර වගේම තමයි ලේසියි නේද ගන්නම් අලුතෙන්ම ආයෙ හිතන දේකුත් නේ ඒක තනියම හදන්නත් පුළුවන් හැබැයි නේ නවනි ගන්න ඒක වලට තනියම හදා ගන්නත් පුළුවන් වෙයි මොකද මේ ඔය පසු දැක්ම අන්තර දැක්ම රයිට් අර පිළිවෙලින් අඩු කරගෙන යන්නනේ තියෙන්නේ රයිට් අපි හිතමු මේක අපිට පුළුවන් කියලා හරි රයිට් මම ඒකේ ඉතිරි කොටස් දෙක රෙන්නා ටේබල් එක වලට ෆිල් කරගන්න පුළුවන් හරි ටේබල් එක අපි හදමු ඒ කියන්නේ ටේබල් එක වලට තනියම කරගන්න පුළුවන් ওই දිලා තියෙන විදිහට ඔකේ පසු දැක්ම අන්තර දැක්ම පෙර දැක්ම ඒ කියන්නේ බෑක් සයිඩ් එක ෆෝ ඉන්ටර්මීඩියට් එක ෆෝ සයිඩ් එක කියන දොරවල් ටික අරගෙන වෙනස් වීම් ටික හොයලා හොයලා ගන්න ආරම්භක පිල් ලකුණ දීලා තියෙනවා අවසාන පිල් ලකුණ දීලා තියෙනවා ඒ දෙකට බැලන්ස් වෙන ටේබල් එක හදා ගන්න ඒක පුළුවන් වෙයි හරි රයිට් ඉතින් පළවෙනි කොටස හරි දෙවෙනි කොටස මම එන්නම් ඒකේ ඉහත කාර්යයන් කරද්දී ලෙවල් උපකරණයේ පිහිටුවා ගන්නා අවස්ථාවල කරන తాවකාලික සීරු මාරු කිරීම මොනවාද කියලා අහනවා දැන් මට්ටම් ගද්දි සිද්ධ කරන తాවකාලික සීරු මාරු කිරීම සහ ස්ථිර සීරු මාරු කිරීම කියලා දෙකක් තියෙනවානේ. දැන් ස්ථිර සීරු මාරු කිරීම කරන්න පුතේ අපි නෙමෙයි. ස්ථිර සීරු මාරු කිරීම කරන්නේ හරි ස්ථිර සීරු මාරු කිරීම කරන්න පුතේ ලැබ් එකක් ඇතුලේ. ඒ කියන්නේ පැහැදිලිනේ? ඔව්. ඒ කියන්නේ පුතේ තාක්ෂණික ශිල්පීන් හරි හරි ඔතේ තාක්ෂණික ශිල්පීන් විසින් පුතේ විද්‍යාගාරයක් තුල කරන ඒ අලුත් අධ්‍යාපන කටයුතු හෝ එහෙම නැත්නම් ඒ විද්‍යාගාරයක් තුල සිද්ධ කරන සීරු මාරු කිරීම තමයි අපි කියන්නේ ස්ථිර සීරු මාරු කිරීම කියලා. ඒ කියන්නේ කැලිබරේෂන් කරනවා, ඒ කියන්නේ අංක ක්‍රමාංකනය කිරීම කරනවා, ලෙන්ස් පිරිසිදු කිරීම, සීරු මාරු කිරීම ඔය වගේ දේවල් ටික තමයි ලැබ් එක කරන්නේ. ඒ ටිකට අපි කියනවා ස්ථිර සීරු මාරු කිරීම කියලා. ඒක අපි විසින් කරන දෙයක් නෙමෙයි. හැබැයි මනින්නෙක් විසින් කරන සීරු මාරු කිරීම ටිකක් තියෙනවනේ. අන්න ඒවට අපි කියනවා తాවකාලික සීරු මාරු කිරීම කියලා. එතකොට తాවකාලික සීරු මාරු කිරීම ස්ටෙප්ස් තුනකින් යුක්තයි. පළවෙනි පියවර තමයි తాවකාලික සීරු මාරු කිරීම වල පළවෙනි පියවර තමයි හරි తాවකාලික සීරු මාරු කිරීම වල පොතේ පළවෙනි පියවර තමයි උපකරණය. එහෙම නැත්නම් උපකරණය තෙපාව මත අටවනවා. ඒ කියන්නේ ට්‍රයිපොඩ් එක උඩ ලෙවල් මැෂින් එක තියෙනවා. තෙපාව මත කියන උපකරණය තෙපාව මත අටවනවා. දෙවෙනි එක දරුවනේ උපකරණය මට්ටම් කරනවා. තුන්වෙනි එක අසම්පාත දෝෂ නිවැරදි කරනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි తాවකාලිකව කරන සීරු මාරු කිරීම කියලා කියන්නේ. ලියන්න උපකරණය පිහිටවන අවස්ථාවල කරන తాවකාලික සීරු මාරු කිරීම මොනවද? ලියන්න පළවෙනි එක කෙනා උපකරණය තෙපාව මත ඇටවීම. උපකරණය තෙපාව මත ඇටවීම. උපකරණය තෙපාව මත ඇටවීම. ඊළඟට ලියන්න උපකරණය මට්ටම් කිරීම. උපකරණය මට්ටම් කිරීම. උපකරණය මට්ටම් කිරීම. ඊළඟට ලියන්න අසම්පාත දෝෂය ඉවත් කිරීම නැත්තම් සැකසීම. අසම්පාත දෝෂී ඉවත් කිරීම එහෙම නැත්තම් සැකසීම. අසම්පාත දෝෂී ඉවත් කිරීම එහෙම නැත්තම් සැකසීම. හරි. තුන්වෙනි කොටස කියනවා ඉංජිනේරු ලෙවල් එක සහ ස්වයංක්‍රීය ලෙවල් එක ප්‍රධාන වෙනස කොහොමද? පොතේ ඉංජිනේරු ලෙවල් එකක තියෙන්නේ කාච තියෙනවා. ඉංජිනේරු ලෙවල් එකක තියෙනවා කාච තියෙනවා. කාච තමයි ඉංජිනේරු ලෙවල් එකක තියෙන්නේ. ස්වයංක්‍රීය ලෙවල් එකක තියෙන්නේ එල්එන ප්‍රිස්ම. පැහැදිලිද මොනවද තියෙන්නේ? එල්එන ප්‍රිස්ම තියෙන්නේ. ඕක තමයි ප්‍රධාන වෙනස. ඉංජිනේරු ලෙවල් එකක තියෙන්නේ කාච. ස්වයංක්‍රීය ලෙවල් එකක තියෙන්නේ පොතේ නිදැල්ලේ එල්එන ප්‍රිස්ම තියෙනවා. ප්‍රිස්ම පද්ධතියක්. පැහැදිලි නේද? හරි ලියන්න පුදු මෙන්න මේවා. හරි. රයිට්. ඉස්ටිකර් උත් දෙවනවා මේ වලට. හරි. ඉස්ටිකර් උත් දෙවනවා. හරි. ලියන්න පුදු මෙන්න මේම. හරි. ලියන්න ස්වයංක්‍රීය ලෙවල් එක සහ ඉංජිනේරු ලෙවල් එක තියෙන වෙනස්කම් ලියන්න දෙ. ඉංජිනේරු ලෙවල් එක කාච ඇත. ඉංජිනේරු ලෙවල් එක කාච ඇත. ස්වයංක්‍රීය ලෙවල් එක නිදහසේ එල්ලෙන ප්‍රිස්ම පද්ධතියක් ඇත. නිදහසේ එල්ලෙන ප්‍රිස්ම පද්ධතියක් ඇත. නිදහසේ එල්ලෙන ප්‍රිස්ම පද්ධතියක් ඇත. හරි. ඊට පස්සේ කියනවා පොදී 10 වෙනි කොටස නිවසක් සහිත කුඩා ඉඩම්
කුඩා ඉඩමක විමසලස්මක් 10 වෙනි ප්‍රශ්නයටයි අපි එන්නේ. නිවසක් සහිත කුඩා ඉඩමක විමසලස් මැදීම සඳහා එක් මනුම් රේඛාවක් පමණ භාවිතා කර මිනුම් ගන්න යෝජනා වෙනවා. පළවෙනි එක්කෙනා කියනවා රේඛාවෙන් පිටත පිහිටි ස්ථානයක පිහිටීම සෙවීම සඳහා රේඛාවට සාපේක්ෂව මිනුම් ගන්න පුළුවන් ආකාර දෙකක රූප සටහන් ආශයෙන් විස්තර කරන්න. පුතේ මේ මොකක්ද කියන්නේ? මේ කියන්නේ පුතේ අර ඍජු අනුලම්බ දුර සහ ඇල අනුලම්බ දුර හොයන විදිහ ගැන. අපි අපේ අද දවස් සාකච්ඡාවේදී ඍජු අනුලම්බ දුර සහ ඇල අනුලම්බ දුර හොයන ආකාරයන් ගැන කිංචි විස්තරයක් කරපු නිසා එතන ඒ අදහස ඔතෙන්ට දාගන්න. ඒ උත්තරේ කියලා ගත්ත විදිහ ඔතෙන්ට දාගන්න. ඒකෙන් අපිට ඒක පිළිමහ ගන්න පුළුවන්. හරි, ඒ කියන්නේ අතන ඔය කියන්නේ ඍජු අනුලම්බ දුර සහ ඇල අනුලම්බ දුර පිළිබඳවයි. දෙවෙනි කොටස. එක් මනුම් රේඛාවක් පමණක් යොදාගෙන මනුමක් සිද්ධ කරද්දී මුහුණ දෙන දුෂ්කරතා දෙකක් සඳහන් කරන්න. දැන් එක් මනුමක් පමණක් නැත්නම් එක් මනුම් රේඛාවක් පමණක් යොදාගෙන අපි බිම් මනුමක් කරනවා කියලා කිව්වම පුතේ ඇත්තට මේ සඳහා ඕන වෙනවා මේ සමතල බිමක් ඕන වෙනවා. ඒ වගේම කුඩා බිමක් ඕන වෙනවා. බාධක වලින් රහිත බිමක් ඕන වෙනවා. ඉතින් එහෙම එකක් හොයාගන්න එක දුෂ්කර වෙනවා ඉඩම් මනිනකොට. බාධක තියෙනවා, සමතල නෑ ඉඩම්, කුඩා නෑ ඉඩම්, ඒවා දුෂ්කරතා. අහන්න අපෙන් මූණ පාන දුෂ්කරතා දෙකක් සඳහන් කරන්න කියලා. දැන් මෙන්න මෙහෙම ලියන්න. දැන් දල වශයෙන් සමතල වූ දල වශයෙන් සමතල වූ දල වශයෙන් සමතල වූ ඉඩමක් දල වශයෙන් සමතල වූ ඉඩමක් පැවතිය යුතු වීම දල වශයෙන් සමතල වූ ඉඩමක් පැවතිය යුතු වීම තව එකක් ලියන්න. බාධක වලින් තොර වූ ඉඩමක් වීම බාධක වලින් තොර වූ ඉඩමක් වීම බාධක වලින් තොර වූ ඉඩමක් වීම ඊළඟට ඉතා කුඩා ප්‍රමාණයෙන් යුක්ත ඉඩමක් පැවතීම ඉතා කුඩා ප්‍රමාණයෙන් යුක්ත ඉඩමක් පැවතීම ඕව තමයි වෙන්න ඕන දේවල්. ඉතින් ඔය වගේ දේවල් හොයාගන්න බැරි වීම තමයි දුෂ්කරතාවය වෙන්නේ. හරි, තුන්වෙනි කොටස. ඉහත ඉඩම මත තියෙන ස්ථාන දෙකක් අතර මුනිත උසෙහි වෙනස සෙවීමට මට්ටම් ක්‍රියාවලියක් කළා. එහිදී මට්ටම් උපකරණ ස්ථාන දෙක පිහිටුවා ලබාගත් මට්ටම් වැඩි පාඨාංක පිළිවෙලෙන් දෙනවා මෙන්න මෙහෙම කියලා. ඒ ස්ථාන දෙක අතර උසෙහි වෙනස වගුවක් හෝ රූප සරණක් ආශ්‍රයෙන් ගණනය කරන්න කියලා කියනවා. පාඨාංක හතරක් දීලා අපිට කියන්නේ එයාලගේ උස අතර වෙනස ගණනය කරන්න කියලා. ඉතින් හරි ලේසි. හරි, මේක නිර්මාණය කරනකොට මෙයාගේ ඉන්ටර්මීඩියට් බැක් සයිට් එකක් තියෙනවා, ඉන්ටර්මීඩියට් තියෙනවා, ෆෝ සයිට් තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ ස්ථාන දෙක අතර උසෙහි වෙනස. හරි, එතකොට රයිට් අපිට ඉච්චරයි ඕනේ. නැඹුම් බැස් මමට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතනින් එනවා බැක් සයිට්, ඉන්ටර්මීඩියට් සයිට්, ෆෝ සයිට් එනවා. රයිට්, ඊට පස්සේ ඔච්චරයි ඕන වෙන්නේ. බැක් සයිට් කියන්නේ 2.43, ඉන්ටර්මීඩියට් 2.48, ඉන්ටර්මීඩියට් 2.92, ඉන්ටර්මීඩියට් 0.72, ෆෝ සයිට්. හරි, මෙයා සිග්මා 1, 2, 3, 4 පාඩංක 4යි. දැන් ගල බලන්න ගණනය කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. අඩු කළා දාන බලන්න ටක් ගාලා. ඉක්මන් කළ ගන්න. ඉක්මන් කළ ගමු අපි.
හරි මෙහෙම වෙන්න ඇති. මෙයාගේ අඩුනම් කරන්න ගියපුවාම ආරච්චි. එකක් කරමුකෝ අපි. මේ දෙකක් ගමුකෝ. රයිස් බෝල් දෙපැත්තේ ඒක අමුතු කරන අපිට. මේ ආදාන මේ ආරින ඒ ටිකක් ගන්නකෝ. හරි. 2.43 අඩු කරනවා 1.48. ලැබෙන්නේ ධනාගයක්. දශම 9.5 ධන ඍණ නැහැ. 1.48 න් 2.92 අඩු කරනවා. ඍණ එන්නේ 1.44. 2.92 න් අඩු කරනවා 0.72. ධනාගයක් එන්නේ 2.2. ඍණ නැහැ. හරි. ඊට පස්සේ රයිට්. ඉතින් දැන් අපෙන් අහන්නේ දැන් මෙච්චර මේ මේ තීරු දෙක ගන්න දත්තම අප නැහැ. මේ දෙන්න අතර වෙනස ගන්නත් හරි වාලා. හරි. එතකොට ඉතින් මෙතන එනවා 1.44ක්. මෙතන එනවා 5.27ක් සරි 5 එනවා 9.11 එක ලිව්වා එකක් ඉදිරි 2.13 මේ දෙන්න අඩුනහම 1.44ක් අඩුනහම 5 4 1 11 4ක් ගියොත් එනවා 7ක් කියලා 2න් එකක් 1යි මෙතනින් එනවා 0.72ක් මෙතනින් 2.43ක් මේ දෙන්නගේ වෙනස ගමු. 3 2 1 14 7ක් ගියොත් 7යි. මෙතනින් එනවා 1ක්. 1.71 වෙනස. ඉතින් ඔන්න ඔබ තමයි අහන්නේ. හරි ඔය ටේබල් එක ඔය විදිහට දාගත්තා නම් ඔබ නිවැරදි. හරි. එතකොට ඔතනින් අපේ 10 වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. හරි. දැන් එනවා ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නට. 11 වෙනි ප්‍රශ්නට තියෙන බලන්න ඔහොමම. 11 වෙනි ප්‍රශ්නට තියෙන. 11. එකොළොස්වෙනි ප්‍රශ්නෙට එන්න මේ කඩපාඩු දෙන්න හදා ගන්න කොටක් ගන්න කඩපාඩු දෙන්න හදා ගන්න ඉක්මන් කරන්න හරි ඉවරයි. 11 වෙනි ප්‍රශ්නය. ඒකේ ඒ කොටස කුඩා නිවසක් සහිත ප්‍රමාණයෙන් කුඩා ඉඩමක බිම් සැලැස්මක් පිළියෙල කරන්නට ඕනලු. පළවෙනි කොටස කියනවා ඉහත ඉඩම එක් ත්‍රිකෝණයක් පමණක් යොදාගෙන දන්වැල් මනම් ක්‍රමය භාවිතයෙන් මනිනාකාරය විස්තර කරන්න කියලා කියනවා. පොතේ දැන් එක් ත්‍රිකෝණයක් පමණක් යොදාගෙන දන්වැල් මනම් ක්‍රමය භාවිතයෙන් මනිනාකාරය විස්තර කරන්න. ඇත්තරපදරන අපි කරන්නේ කුඩා නිවසක් නෙමේ මේක කුඩා බිම් ප්‍රමාණයක් නෙමේ තියෙන්නේ එක් ත්‍රිකෝණයක් පමණක් හදාගෙන දන්වල් මනම් ක්‍රමය භාවිතයෙන් මනින ආකාරය විස්තර කරන්න. හරි ලියන්න ඕනේ මෙන්න මෙහෙම. අපි කරන්න මෙන්න මේ දේ. ලියන්න කලින් පොඩ්ඩක් අහගනිමු. දැන් එක් ත්‍රිකෝණයක් පමණක් භාවිතයෙන් මනින කොට දරුවට අපි කරන්නේ ඉඩම මත අඳින්න පුළුවන් විශාලම ත්‍රිකෝණය තෝරගෙන එයාගේ වර්ගඵලය සොයා ගන්නවා. එමගින් හරි වර්ගඵල සොයා ගන්නවා ත්‍රිකෝණ වර්ගඵල හොයා ගන්න පුළුවන් ඊට පස්සේ අඩු වැඩි අපිට පිළිල කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම ලියන්නක මෙහෙම ලියන්න යන ඉඩම මත නිර්මාණය කළ හැකි 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 මනාව සැකසූ ත්‍රිකෝණය මනාව සැකසූ විශාලතම ත්‍රිකෝණය මනාව සැකසූ විශාලතම ත්‍රිකෝණය මනාව සැකසූ විශාලතම ත්‍රිකෝණය ඇඳ ගැනීම කරයි මනාව සැකසූ විශාලතම ත්‍රිකෝණය ඇඳ ගැනීම කරයි ඇඳ ගැනීම කරයි අනතුරුව ත්‍රිකෝණයේ වර්ගඵලය අනතුරුව ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කිරීම කරයි
අනතුරුව ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කිරීම කරයි. ත්‍රිකෝණ වර්ගඵලය ගණනය කිරීම කරයි. වර්ගඵලය ගණනය කිරීම කරයි. එම ත්‍රිකෝණය මගින් එම ත්‍රිකෝණය මගින් මුළු ඉඩමම ආවරණය වීම හේතුවෙන් මුළු ඉඩමම ආවරණය වීම හේතුවෙන් හෝ ඉඩමේ වර්ගඵලය ඉඩමේ වර්ගඵලය ආසන්නව හෝ ලැබේ. ඉඩමේ වර්ගඵලය ආසන්නව හෝ ලැබේ. ඉඩමේ වර්ගඵලය ආසන්නව හෝ ලැබේ. හරි. ඊට පස්සේ ආසන්නව ලැබේ. හරි. දෙවෙනි කොටස කියනවා ඉහත පළවෙනි කොටසේ මැනුම සඳහා දන්වාල් මැනුම් ක්‍රමය වෙනුවට තිරොලයිට් මැනුම යොදාගතවොත් ඇතිවන වාසි දෙකක් විස්තර කරන්න. තිරොලයිට් මැනුමෙන් මැන්නොත් එහෙම මැනීම ඉක්මන් වෙනවා, මැනීම නිවැරදි වෙනවා. වාසි දෙකක් ලියන්න දරුවනේ. නිරවද්‍යතාවයේ වැඩිවීම දෙවෙනි කොටස උත්තරේ නිරවද්‍යතාවයේ වැඩිවීම තව එකක් ලියන්න. මැනීම සඳහා ගතවන කාලය අඩුවීම මැනීම සඳහා ගතවන කාලය අඩුවීම. හරි. ඊට B කොටස දෙනවා. සර්වේ කොටසේ අවසාන ප්‍රශ්නය B කොටස. කියන මෙහෙම පොතේ බහුඅෂ්ටාකාර ඉඩමක වර්ගඵලය සෙවීම සඳහා කරපු මැනුමක ක්ෂේත්‍ර රූපසටහනක් පහත දීලා තියෙනවලු. ඒක දීලා නැති නිසා මම අඳිනවා. මෙන්න මේක අඳ ගන්නවා යටින්. මේක තමයි දීලා තියෙන්නේ. බිංදුව 10 20 30 40 මෙයා E මෙයා A 10 කෙරින් මීටර් 5යි මෙයා B 20 කෙරිනුත් මීටර් 5යි මෙයා C 30 කෙරිනුත් මීටර් 5යි මෙයා D බිංදුව කෙරින් මීටර් 10යි මෙයා G 30 කෙරින් මීටර් 5යි මෙයා F. හරි. ඔන්න ඔලුව සරණ දීලා තියෙනවා. මෙම මැනුමේදී ඉඩමේ මායිම් ලක්ෂ වන A, B, C, D, S, I සඳහා මිනුම් ලබාගෙන ඇත. A, B, C, D, right. හරි. මැනුම සඳහා එක් මැනුම් රේඛාවක් පමණක් භාවිතා කර ඇත. ඉඩමෙහි දඩර සටහනක් ඇඳෙහි වර්ගඵලය ගණනය කරන්න. ටක් ගල මේ ඇඳගෙන වර්ගඵලය මට හොයලා කියන්න කීයද කියලා. මේක වර්ගඵල වෙන මට කියන්න ටක් ගල කීයද කියලා. ඔයාලට ගණනය කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඉක්මන් කරන්න. හරි, ටග්ගල වර්ගඵලය ගණනය කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. රෙකන BSC ඉංජිනේරින් වාස් BTech ඉංජිනේරින් වැඩිම සැලරි එක හම්බ වෙන්නේ කාටද? ඒක එහෙම කියන්න බෑ. ඒකට හේතුව එහෙම කියන්න බැරි වෙන හේතුව තමයි එයාගේ ස්කිල් එක මත ඒ අදාළ අංශයේ එයාට තියෙන ඩියුටි එකේ බර අනුව එයාට හම්බ වෙන සැලරි එක තීරණය වෙනවා. හරි. ඒ නිසා බොහෝ විට වැඩ කරන දක්ෂ කෙනෙකුට පඩිය වැඩි. ඒක යට උපාධිය තියෙනවද ඩිප්ලෝමා එක තියෙනවද කෙනෙක් අදාළ වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඩිග්‍රී දෙකම සමානයි ඔතනදී ෆීල්ඩ් එකේදී. ඔය කියන බීටෙක් සහ බීඑස්සී ඩිග්‍රී දෙකම ෆීල්ඩ් එකේදී සමානව සලකන්නේ. හැබැයි ඒ එහෙම කියලා පඩි හම්බ වෙන්නේ අර දක්ෂභාවය තියෙනම කෙනාට. ඒ කියන්නේ සමහරට ඒ දෙන්නට වඩා සමහරට ඒ ආයතනයේ ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙකුට ඊට වඩා වැඩි ස්කිල් කියන්නේ එයාගේ ස්කිල්ස් පර්ෆෝමන්ස් වැඩි නම් එයාට වැඩි සැලරි එකක් හම්බ වෙනවා.
හරි ඒ නිසා ඔය ස්කිල්ස් හදා ගන්න, දක්ෂතා හදා ගන්න, හැකියාව වැඩක් කරන්න හදා ගන්නවා නම් එයා තමයි ආයතනික පොරක් වෙන්නේ. මොකද කවුරු වුණත් වැඩියෙන් වැඩ කරන, වැඩියෙන් දක්ෂතාවයක් තියෙන කෙනෙකුට වැඩි ගාණක් දීලා හයර් කරන්න කැමති ආයතනත් එහෙමම තමයි. ඒ නිසා මේ ඩිග්‍රිය මතම නෙමෙයි ඩිපෙන්ඩ් වෙන්නේ, ඩිග්‍රියකට යම් පඩියක් හම්බ වෙනවා, හැබැයි ස්කිල් එකට තමයි එතනින් එහෙට දේවල් හම්බ වෙන්නේ. හොඳයි, මෙයාට අදාළව අපි ප්‍රස්ථාරයේ මෙන්ස විසකරන අදිනකොට මුලින්ම පරිමාණයක් අපි ගන්නවා. දැන් තියරි ඩියුට් එකේ සේරම මේව ගැන කතා කරලා දෙනවා. අපි පරිමාණයක් අපි ගනිමු සෙන්ටිමීටර් එකකින් මීටර් එකක්, මීටර් 10ක් කියලා ගනිමුනේ. මීටර් 10ක් නෙමෙයි මීටර් එකක් කියලා ගනිමු. මීටර් එකක් ගත්තොත් නම් හැබැයි ලොකු වෙනවා වැඩි නේද? දැල තරණක් අඳිමුකෝ අපි. දැල තරණක් අඳිමු. අපෙන් අහන්නේ මොකද්ද? දැල තරණක් අඳිනේ මේක කරන්න කියන්නේ. නැත්තම් මේක ඔඩ පරිමාණයට අඳිනේ කියලා අඳින්නත් බෑ. මොකද ලොකු ගානක් නියන්නේ. හරි, මේක දැන් දනතරණක් ගන්න මෙන්න මෙහෙම එන්නේ 10 20 30 40. මෙයා මේ පැත්තේ මීටර 10, මෙයා 10යි, මෙයා 10යි, මෙයා 10යි. මෙයා ඒ පටන් ගත්තනේ මේ පැත්තට මීටර 10ක් යනවා. මෙතන G 10ක් ගියර වශයෙන් මේ පැත්තට 5ක් යනවා. මෙයා B 20ක් ගියර වශයෙන් මේ පැත්තට 5ක් යනවා. මෙයා C 30ක් ගියර වශයෙන් මේ පැත්තට 5ක් යනවා. මෙයා D මේ පැත්තට මීටර 5ක් යනවා. මෙයා F මෙතන 40යි. දැන් ඔය ටික යා කරන්න. A B C D E F right for විතර යා කරන්න. හරි, ලැබෙනවා දරන නම් රටාවක්. හරි, ඊට පස්සේ මෙයාගේ වර්ගඵලය හොයන්න. වර්ගඵලය හොයනකොට මේක ත්‍රැපීසියමක්, මේ පැත්තම ත්‍රැපීසියමක් නේ. මේ ටික වෙනවා 10 20 30 40යි, මේ කැල 20යි. සමාන්තර පාද දෙකේ දිගේ එකතුව 40යි 20යි එකතු කරන්න. සමාන්තර පාද දෙකේ දිගේ එකතුව වැඩි කරලා ලම්බ කුසින් 5යි. ඍදුව දෙකේ ධන. මෙතන එනවා ත්‍රිකෝණයකුයි ත්‍රැපීසියමකුයි දෙන්නෙක් ඉන්නවා. ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ භාගයයි. ආධාරකයේ 5යි, ලම්බ කුසු 10යි. ධන. මේක ත්‍රැපීසියමක්. සමාන්තර පාද දෙකේ දිගේ එකතුව 10යි 5ක් එකතු කරනවා. ලම්බ කුස කියන්නේ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව ලම්බ කුස කියන්නේ 30යි. බෙදුව දෙකෙන්. මෙතනින් එනවා 20යි 10යි 20යි 40යි කියන කියන්නේ 60යි. 62 බෙදුවොත් 30යි. 30 පහෙන් ගුණනොත් එහෙම 5 4 5 15 150යි. 10 2 බෙදුවොත් 5යි, 5 4 5 25යි. 10 5යි 15යි. 30 2 බෙදුවොත් 15යි. 15 4 15 කියලා කියන්නේ කී 225යි. හරි, පිටින් සිදු කරන්න. උත්තරයක් ඒ. ආරසීයක් කෙරෙනවා වර්ගඵලයේ වර්ග මීටර වලින්. හරි, බලන්න උත්තරය ආවද කියලා. හරි, අඩුපාඩු තියෙනවා හදා ගන්න. ඉවරද? හරි, ඔන්න දැන් අද අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා රිවිෂන් වල සම්මත මෙනුම් පාඩමේ. දැන් සම්මත මෙනුම් පාඩමේ නෝට් එක හරි ටියුට් එක හරි වීඩියෝ ටික හරි සම්මත මෙනුම් පාඩම ඉවරයි, ප්‍රශ්න ටිකක් සාකච්ඡා කළා. ඊට පස්සේ තරල යන්ත්‍ර පාඩමේ නෝට් එක දාගත්තා, පිළියෙල කරලා හදාගත්තා, ප්‍රශ්න ටික සාකච්ඡා කළා දෙකයි. ඊට පස්සේ මොකක්ද, ඊට පස්සේ සර්වේ පාඩමේ නෝට් එක දාගත්තා, ටියුට් එකේ නෝට් එක දාගත්තා, නෝට් එක කම්ප්ලීට් ඉවර කළා, ඊට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කළා. එතකොට සර්වේ පාඩමක් ඉවරයි. ඊට පස්සේ තව ඉතිරි වෙලා තියෙන්නේ TDS පාඩමයි ඉලෙක්ට්‍රොනික්ස් පාඩමයි. ඉලෙක්ට්‍රොනික් පාඩමේ තමයි මම වීඩියෝ ටික දැම්මේ නැහැ. මම හෙට දවසවත් මේ සතිය ඇතුළත වලට ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ වීඩියෝ ටික දානවා. මොකද ඔක දැම්මට තාම වල නෝට් සේරම කම්ප්ලීට් කරගෙන නැති නිසා. ඉතින් අපි හෙට දවසේ TDS කොටස සාකච්ඡා කරනවා. TDS කොටසට සූදානම් වෙලා ඉන්න. හෙට දවසේ අපි TDS ටික කතා කරනවා. හෙට දවසේ TDS ටික ඉවර කරනවා. ලබන සතියේ ඉලෙක්ට්‍රොනික්ස් ටික ඉවර කරනවා. පැහැදිලිනේ? හරි, එතකොට ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඊට පස්සේ දැන් අගෝස්තු මාසේ අලුත් පාඩම් සෙට් එක මොනවද කියන එක මම ගෲප් එකේ ඔයාලට දාන්නම්. ඒ අනුව ඔයාලා අගෝස්තු මාසෙට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? එහෙනම් අදට අපි මෙතනින් වැඩේ ටික අහර කරමු. එතකොට ඔන්න අපි මේ මාසේ, ඒ කියන්නේ ජූලයි වල රිවිෂන් එකට දීපු පේපර්ස් වල
සම්බද මෙනු පාඩම ඉවරයි, තරල යන්ත්‍ර ඉවරයි, ඒ වගේම සර්වේ පාඩම ඉවරයි. තව හෙට දවසේ TDS කතා කරලා ඉවර කරමු. හෙටින් TDS ඉවර වෙයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් වලට යනවා ඊළඟ දවසේ. පැහැදිලිනේ? ඔය විදිහට වැඩ ටික වෙන්නේ. හරි, එහෙනම් අපි හෙට හන්දෑ වෙනකොට 8:00 මාරට හම්බ වෙමු. පන්ති ඉදිරි වැඩ ටික කරගෙන යමු. Right. I want to